දත්ත ගැලීම් සම්බන්ධව රචනා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න කලින් පුතේ අපි පොඩ්ඩක් පුතාලගේ මතකය පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕන පුතේ අපිට මූලික වශයෙන් දත්ත ගැලීම් සටහන් ආකාර තුනක් ඉගෙන ගන්න පුළුවන් නේ මූලික වශයෙන් දත්ත ගැලීම් සටහන් ආකාර තුනක් ඉගෙන ගන්න පුළුවන් මොනවද පුතේ මේ දත්ත ගැලීම් සටහන් ආකාර තුන පළවෙනි එක අපි කියනවා සන්දර්භ රූප සටහන් දෙවැනි එක අපි කියනවා පළමු මට්ටම මේ දත්ත ගැලීම් සටහන් එහෙම නැතිනම් අපි මේකට කියනවා පුතේ ඉහළ මට්ටමේ දත්ත ගැලීම් සටහන් සහ අපිට තවත් දත්ත ගැලීම් සටහන් ආකාරයක් ඉගෙන ගන්න තියෙනවා පුතේ දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහන් එහෙම නැතිනම් අපි ඒවට කියනවා පහළ මට්ටමේ දත්ත ගැලීම් සටහන් කියලා එහෙනම් අපිට දත්ත ගැලීම් සටහන් ආකාර තුනක් ඉගෙන ගන්න තියෙනවා මේ දත්ත ගැලීම් සටහන් ආකාර තුනෙන් පුතේ වඩා ජනප්‍රිය මේ සන්දර්භ කියන DFD බිඳුවේ වෙනි අවස්ථාව සහ පළමු මට්ටම කියන DFD 1 අවස්ථාව අපි මේකට කියනවා ඉංග්‍රීසි වලින් DFD 2 කියලා එතකොට පුතාලා 2019 2020 ප්‍රශ්න පත්‍ර බැලුවොත් එහෙම ඒකේ රචනා ප්‍රශ්නේදී සන්දර්භ රූප සටහන් ගැන සඳහන් වෙනවා පළමු මට්ටම ගැන සඳහන් වෙනවා ඒ වගේම පුතේ 2014 ඉඳන් 2020 දක්වා බැලුවොත් අනිවාර්යෙන් හැම අවුරුද්දකම DFD 1 අවස්ථාව අනිවාර්යෙන් ප්‍රශ්න ඇතුළත් වෙනවා නමුත් අපිට DFD 2 අවස්ථාව භාවිතා කරන අවස්ථාවක් තාම විභාගෙදී ඇවිල්ලා නැහැ DFD 2 අවස්ථාවත් ඉතාමත් ලේසියි ගොඩනගන්න අපි අද DFD 2 අවස්ථාවේ දත්ත ගැලීම් සටහනකුත් ගොඩනගමු හැබැයි පුතාල වැඩි අවධානයක් යොමු කරන්න මොකක්ද සන්දර්භ මොකක්ද පළමු මට්ටම කියන එක සම්බන්ධව ඉතින් මම ඊයේ දිනයේදී සන්දර්භ රූප සටහන සම්බන්ධව ගොඩක් සාකච්ඡා කරා අපි ඉගෙන ගත්ත පුතේ සන්දර්භ රූප සටහනෙහිදී දත්ත ගැලීමක් සිදු වෙන්නේ සමස්ත පද්ධතියම හා බාහිර පාර්ශවයන් සමග එතකොට අපි පුතේ සංකේත කිහිපයක් හඳුනා ගන්නවානි දැන් පුතාලා මට පුළුවන් නම් රිප්ලයි කරන්න මේ මේ මේක යන්න ඕනේ මම අර හැමදාම කියනවා වගේ අපි දෙගොල්ලෝ අතරම සංනිවේදනය වෙමි එහෙම නැතිනම් පුතේ මම ඒකපතව පමණක් ගත්ත සංනිවේදනය කරොත් එහෙම ඒක සාර්ථකමදි මෙතනදී වෙන්න ඕනේ පුතේ පූර්ණ දීපත දත්ත සංනිවේදනයක් එතකොට ඒ කියන්නේ මම ගැටළු අහනවා පුතාලා පිළිතුරු ලබා දීමක් කරන්න ඕනේ නමුත් මතක තියාගන්න මෙතන නෙට්වර්ක් මං ගාව ගන්න කැමති නෑ නමුත් පුංචි එක්ස්ප්ලේන් එකක් දෙන්නම් මම මෙතන පූර්ණ දීපත ක්‍රමයේ දත්ත සංනිවේදනයක් සිදු වෙනවා කිව්වට එහෙම නෙමේ වෙන්නේ මම විතරක් දත්ත සංනිවේදනය කරනවා නම් ඒකපත පූර්ණ දීපත කියන්නේ පුතේ මමත් සංනිවේදනය කරනකොට පුතාලටත් සංනිවේදනය කරන්න හැකියාවක් තියෙන්න ඕනේ නමුත් මෙතන එහෙම එකක් නෑ මම ප්‍රශ්නයක් ඇහුවට පස්සේ තමයි පුතාලා රිප්ලයි කරන්නේ එහෙනම් ඒ වගේ අවස්ථාවක් අපි හඳුනගන්නේ අර්ධ දීපත half duplex කියලා ඒවත් අපි දැනගෙන ඉන්න network පාඩමේදී හරි ඒක අමතක කරමුකෝ එතකොට මම පුතාලට කුංචි සංකේත කිහිපයක් අදිනවා මේ සංකේතවල කාර්යය මොකක්ද මේ සංකේතින් අදහස් වෙන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් මට reply එකක් දෙන්න පුතේ මෙන්න මේ වගේ සංකේතකින් අපි DFD වල මොකක්ද අදහස් කරන්නේ මෙන්න මේ වගේ සංකේතයකින් reply කරමු ඉක්මනින් external entity එහෙම නැතිනම් අපි මේකට කියනවා පුතේ සිංහලෙන් බාහිර භූතාර්ථයක් මෙන්න මේ වගේ එකකින් මොකක්ද අපි නිරූපණය කරන්නේ මෙන්න මේ වගේ එකකින් මොකක්ද අපි නිරූපණය කරන්නේ මෙන්න මේ වගේ එකකින් අපි නිරූපණය කරන්නේ මොකක්ද දැන් දිනක විතර reply කරලා තියෙන්නේ මොකක්ද මේ වගේ එකකින් නිරූපණය කරන්නේ process එක මේක නිරූපණය කරනවා පුතේ process එක එතකොට මෙන්න මේ process එකට අපි සිංහලෙන් කියනවා ක්‍රියාවලිය ක්‍රියාවක් කියලා මේ වගේ එකකින් මොකක්ද පුතේ අදහස් වෙන්නේ මේ වගේ එකකින් මොකක්ද අදහස් වෙන්නේ මෙන්න මේ වගේකින් ගබඩාවක් අපි කියනවා දත්ත ගබඩාවක් කියලා. එහෙම නැත්නම් අපි මේකට කියනවා ගොනුවක් කියලා. එහෙම නැත්නම් අපි මේකට කියනවා බන්දේසියක් කියලා. එතකොට මෙන්න මේ සංකේතයන් අතර ඊතල භාවිතා කරමින් දත්ත ගැලීම නිරූපණය කරන එකනේ පුතේ අපි දත්ත ගැලීම් සටහන් කියලා කියන්නේ. එතකොට අපේ පුතාලා මතක තියාගන්න අවශ්‍යමයි අපේ පුතාලා මතක තියාගන්න අවශ්‍යමයි
සන්දර්භ රූප සටහනෙදී සමස්ත පද්ධතියම අපි ක්‍රියාවලියක නිරූපණය කරනවා සහ බාහිර පාර්ශවයන් සමග ගනුදෙනුව පමණයි නිරූපණය කරන්නේ සන්දර්භ රූප සටහනෙදී සමස්ත පද්ධතියමයි බාහිර පාර්ශවයන් සමග සංනිවේද මේ දත්ත ගැලීම පමණයි නිරූපණය කරන්නේ නමුත් ක්‍රියාවලින් කිහිපයක් සහ දත්ත ගබඩා භාවිතා කරමින් නිර්මාණය කරන එකට අපි කියනවා පුතේ පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහන් එහෙම නැත්තම් DFD1 දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහන් කියන්නේ පුතේ මම ඒක පොඩ්ඩක් පෙන්වන්නම් බාහිර පාර්ශවයන් එළියට දාලා රාමුවක් තුල පද්ධතිය තුල සිදුවන ක්‍රියාවලීන් ටික වෙන වෙනම නිරූපණය කරනවා මේකෙදි බාහිර පාර්ශවයන් සම්බන්ධ වෙනවනම් ඒ බාහිර පාර්ශවයන් පිටතින් නිරූපණය කිරීමක් වෙනවා මෙන්න මෙහෙම වෙනවා නම් DFD2 ඉතින් මේ කියන අවස්ථාවන් ටික අපි ප්‍රශ්නවලදීම සාකච්ඡා කරමු මම අද පුතාලට ප්‍රශ්න 10ක් ලබා දුන්න රචනා ප්‍රශ්න මම හිතනවා කම්මැලි නැතුව වැඩ කරන පුතාලා බැරි වුණත් ඒ ප්‍රශ්න ටික කියවලා පුංචි හරි උත්සාහයක් දරන්නේ නැති මොනවද බාහිර භූතාර්ථ මොනවද ක්‍රියාවලි මොනවද බන්දේසි කියලා හොයාගන්න උත්සාහයක් දරන්නේ නැති කියලා මම හිතනවා හැබැයි යම් දරුවෙක් එහෙම නොකරුවා නම් ගැටලුවක් නැහැ නමුත් කම්මැලි වෙන්න එපා කියලා පුංචි උපදෙසක් ලබා දෙනවා මොකද මේක තරගයක් ජයග්‍රහණය කරන්න නම් අපි අනිත් දරුවන්ට වඩා වැඩ කරන්න වෙනවා අනිත් දරුවන්ට වඩා කැපකිරීම කරන්න වෙනවා හරි එහෙනම් දැන් අපේ පුතාලා දන්නවා දත්ත ගැලීම් සටහන් ආකාර 3යි ඒ වගේ තියෙන සංකේත කිහිපයක් අපි දන්නවා ඊළඟට අපි දැනගෙන ඉන්න ඕනේ අපේ දරුවනේ මට මෙන්න මේකට උත්තරයක් දෙන්න පුතේ දැන් මේ ඇවිල්ලා දත්ත ගබඩාව මේ ඇවිල්ලා ක්‍රියාවලිය මේ ඇවිල්ලා තවත් දත්ත ගබඩාව මේ ඇවිල්ලා බාහිර පාර්ශවයක් දැන් මම තව අද ප්‍රශ්න වලට උත්තර ලියන්න කලින් තව දේවල් ටිකක් ඔයාලගෙන් අහනවා පුතේ මට කියන්න බාහිර පාර්ශවයකින් ක්‍රියාවලියකට දත්ත ගැලීමක් සිදු වෙන්න පුළුවන්ද පුළුවන්ද බැයිද පුළුවන් පුළුවන් හැබැයි පුතේ මට කියන්න බාහිර පාර්ශවයකින් ගොනුවකට දත්ත ගැලීමක් සිදු වෙන්න පුළුවන්ද නැහැ මට කියන්න පුතේ ගොනුවකකින් ගොනුවකට දත්ත ගැලීමක් සිදු වෙන්න පුළුවන්ද නැහැ හැබැයි ගොනුවකකින් ක්‍රියාවලියකට දත්ත ගැලීමක් සිදු වෙන්න පුළුවන්ද පුළුවන් එහෙනම් අපි දත්ත ගැලීම් සටහන් අදිනකොට මෙන්න මේ කියන කොන්දේසි ටික ගැනත් පුතේ දැනගෙන ඉන්න ඕනේ මොකද මේ කියන කොන්දේසි වලින් MCQ එකක් හරි නිර්මාණය කරන අවස්ථාව බොහෝම වැඩි ඉතින් ඒ නිසා මේ අවස්ථාවන් අපේ පුතාලා හරියට දැනගෙන ඉන්න ඕනේ හරි මං හිතන වෙන සංකේත ටිකක් දන්නවා ගැලීම් සටහන් ආකාර ටිකක් දන්නවා කොන්දේසි ටිකක් දන්නවා ඉතින් ඔච්චර දේවල් දන්නවා නම් අපි තවත් කාලය වැය කරන්න අවශ්‍ය නැහැ පුතේ අපි කෙලින්ම යමු ප්‍රශ්න වලට දැන් මේ ප්‍රශ්න දකින්නකොට අපිට පේන්න තියෙනවා Python ප්‍රශ්න එහෙම නැත්නම් database ප්‍රශ්න වගේ නෙමේ DFT ප්‍රශ්නේ කතන්දර වැඩි එහෙනම් සිංහල හොඳට පුළුවන් වෙන්න ඕනේ හැබැයි සිංහල පුළුවන් වුණා කියලා ප්‍රශ්නේ මේ දැන් සාමාන්‍යයෙන් අපි හිතමු ඉංග්‍රීසියෙන් මේකට උත්තර ලිවීමේ හැකියාවකුත් තියෙනවා මගෙන් දරුවෝ කිහිප දෙනෙක් මෙව්වා A level ICT paper එකට ඉංග්‍රීසියෙන් උත්තර ලියන්න බැයිද පුළුවා කිසිම ප්‍රශ්නයක් නැහැ සිංහල මාධ්‍යෙන් විභාගයේ ඉන්න පුතාලට ඉංග්‍රීසි කියනොත් උත්තර ලබා දීමේ හැකියාවක් තියෙනවා නමුත් ඉංග්‍රීසි මාධ්‍යෙන් කරන පුතා දරුවෙකුට සිංහලෙන් උත්තර ලබා දෙන්න නම් හැකියාවක් නැහැ හරි හරි අපි එහෙනම් තවත් කාලෙ වැය කරන්න නැතුව පුතේ අපි යමු 2018 අවුරුද්දේ යන මේ ප්‍රශ්නෙට අවධානය යොමු කරන්න දැන් මේ ප්‍රශ්නෙට යන්න කලින් මම පුතාලගෙන ප්‍රශ්න කිහිපයක් අහනවා එහෙම නැතුව බෑ මට පුතාලා මේ ප්‍රශ්නේ කියවුවා නම් මට පුතාලා මේ ප්‍රශ්නේ කියවලා තියෙනවා නම් මට කියන්න පුතේ මේකේ මේ ප්‍රශ්නේ දත්ත ගබඩාව ගොනු කීයක් තියෙනවද ගොනු කීයක් තියෙනවද දැන් මේකේ ප්‍රශ්නේ යට බැලුවොත් උත්තරේ කියන්න පුළුවන් ගොනු කීයක් තියෙනවද කියන්න ඉක්මනට ගොනු දැන් ඕකේ ඒ තරම් අමාරු දෙයක්වත් නෙමෙයි පුතාලා ප්‍රශ්නේ බැලුවා නම් හරියට පාස් පේපර් පොතක් තියෙනවා 2018 අවුරුද්දේ පෙරලලා බැලුවා පේන්න තියෙනවා ගොනු කීයක් තියෙනවද ගොනු කීයක් තියෙනවද සාවින්ද කියනවා ගොනු තුනක් කියලා ඔව් හරියටම ගොනු තුනයි තියෙන්නේ හරි දැන් එහෙනම් අපි මේ ප්‍රශ්නෙට හැරෙමු මේ ප්‍රශ්නෙට හැරෙමු
කොහොමද බලමු මේක විසඳන්නේ 2018 අවුරුද්දේක ලේසි ගොඩක් ලේසි එක්තරා රටක පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රියාදාමය පහත දැක්වෙන විස්තරය සහ දත්ත ගැලීම් සටහන ආශ්‍රයෙන් පැහැදිලි කෙරේ එහෙනම් පුතේ මේ අවුරුද්දේදී ප්‍රශ්නේ ගොඩාක් ලේසි වෙනවා හේතුව අපිට දත්ත ගැලීම් සටහන යා ලබා දෙනවා මේ පල්ලෙහා තියෙන විදිහට දත්ත ගැලීම් සටහන අපිට 2018 අවුරුද්දේ ලබා දෙනවා ඒකල්ලා කියනවා පුතේ අයදුම් කරු විසින් අදාළ පාසල වෙත අයදුම් පත්‍රය යවනු ලැබේ දැන් පුතේ බලන්නකො මෙතන තියෙනවා නේද නැවතීමේ තිතක් ෆුල් ස්ටොප් මාක් එකක් එහෙනම් හොඳට මතක තියාගන්න අපේ දරුවෝ මේ ප්‍රශ්නේ කියවනකොට හැම නැවතීමේ තිතක්ම වෙන වෙනම ඡේදයක් විදියට අරගෙන කියවන දැන් බලන්න මම මෙයාව පළවෙනි කොන්දේසි විදියට තෝරගන්නවා ඊළඟට නැවතීම තිත තියෙන්නේ කොහෙද මෙතන එහෙනම් ඒක දෙවනි කොන්දේසි විදියට මම තෝරගන්නවා අන්න එහෙම පියවරෙන් පියවර තමයි පුතාලා කියවන්න ඕනේ. එහෙම නැතුව මේ ඡේදයක් දුන්නා කියලා කියවගෙන කියවගෙන යන්න එපා. ඒ කොටස් ටික වෙන් කරගන්න. එතකොට තමයි උත්තර පේන්න ගන්න. ඒ වගේම තව උපදෙසක් දෙනවා DFD ගානට උත්තර ලියනකොට මුලින්ම එකපාරක් කියවලා ඉන්න. දෙවනි පාර පියවරෙන් පියවර කියවගෙන වැඩේ කරන්න. එහෙම නැතුව එකපාරම පියවරෙන් පියවර කියව කියපු උත්තර ලියන්න යන්නත් එපා. හරි. මේ කොන්දේස හොඳට මතක තියාගන්න. එහෙනම් අපි යමු ප්‍රශ්නෙට. මම මේ ප්‍රශ්නේ කියවලා තියෙන්නේ. අයදුම් කරු විසින් අදාළ පාසල වෙත අයදුම් පත්‍රය යවනු ලැබේ. එහෙනම් දැන් මේකේ කවුද ඉන්න බාහිර පාර්ශවයේ අයදුම් කරු. එතකොට අපිට කිසිම මහන්සියක් වෙන්න දෙයක් නෑ පුතේ. 2018 අවුරුද්දේ අයදුම් කරු කියන එක බාහිර භූතාර්ථයක් විදිහට නිරූපණය කරලා තියෙනවා. හැබැයි මෙයා කියනවා මොකද්ද? පාසල වෙත අයදුම් පත්‍රය යවනවා කියලා. දැන් පුතේ මේ ප්‍රශ්නේ කොතනම පාසල කියලා මේ දත්ත ගැලීම් සටහනේ පාසල කියලා කොහෙවත් සඳහන් වෙලා තියෙනවද නැහැ අපි දැනගන්න ඕනේ මේ පාසල කියන්නේ පද්ධතිය පාසල කියන්නේ පද්ධතිය එහෙනම් මේ පද්ධතිය ඇතුළේ වෙන සිදුවීමක් තමයි මෙයා කියන්නේ එහෙනම් අපි බලනවා අයදුම් කරු විසින් පාසලට අයදුම් පත්‍රය යවනු ලැබේ බලනවා මුලින්ම අයදුම් කරුගෙන් නීතලයක් සඳහන් වෙන්නේ මොකටද කියලා එහෙනම් මේ A කියලා මෙතන සඳහන් වෙනවා නේද පුතේ A කියලා මෙතන සඳහන් වෙනවනේ එහෙනම් මේ A කියන තැනට එන්න ඕනේ මොකක්ද උත්තරේ මොකක්ද මේ A කියන තැනට එන්න ඕන උත්තරේ? ඉතමත් ලේසි මොකක්ද? කෝ රිප්ලයි නෑනේ. අයදුම්පත එහෙනම් A කියන තැනට එන්න ඕනේ මොකක්ද පුතේ? අයදුම්පත. මේ ඕඩ එකටම යන්න මේ ABCD කියලා තියෙන ඕඩ එකටම යන්න. එතකොට මේ ගොඩාක් ලේසි මේක. එහෙනම් අයදුම් කරු අයදුම්පත පාසලට යවනවා. එහෙනම් ඔන්න දැන් පුතාලට එක ලකුණක් හිමි වුණා. ඊළඟට කියනවා පාසල මගින් අයදුම් පත්‍රය ලැබුණු බව අයදුම් කාට දැනුම් දෙනවා කියන්නේ අයදුම් කරුට දැනුම් දෙයි. එහෙනම් දැන් බලන්නකො පුතේ මෙතන B කියලා ඊතලයක් මේ පැත්තට දිනව නේද? එහෙනම් මෙතන මේ මෙතන ක්‍රියාවලිය තමයි අයදුම් පත්‍රය ලැබුණු බව දන්වන නිවේදනයේ සැකසීම. එහෙනම් පුතේ B-ට අපි සඳහන් කරන්න පුළුවන් මොකක්ද? අයදුම්පත ලැබුණු බව. අයදුම්පත ලැබුණු බව කියලා මෙතන අපි B-ට සඳහන් කරන්න ඕන. තව දෙයක් කියන්න අවශ්‍යයි. 2018 අවුරුද්දේ නම් පුතේ මේ විශේෂ නම් බෝල් කරලා නැහැ. හැබැයි පුතේ 2019 සහ 2017 කියන අවුරුදුවල බෝල් කරලම දීලා තියෙනවා සඳහන් කරන්න ඕන වචන. බෝල් කරලා තියෙන අවස්ථාවක අපිට බෝල් කරලා තියෙන නමම ලියන්න ඕනේ වෙනත් නම් ලියන්න බෑ. නමුත් එහෙම බෝල් කරලා නැතිනම් හරිම අදහස එන්න ලිව්වා නම් හරි දැන් මෙතන දරුවෙක් ලිව්වා නම් බීට ලැබුණු බව කියලා නිවැරදි. ඒ වගේම දරුවෙක් ලියනවා නම් අයදුම්පත ලැබුණු බව කියලා ඒත් නිවැරදි. එහෙනම් මේ අවස්ථාවන් තේරුම් ගන්න. එහෙනම් දැන් අපි මෙතෙන්ට එනකන් ඉවරයි. ඊළඟට කියනවා අනතුරුව පාසල විසින් අයදුම්පත්‍රය ඇති තොරතුරු වල නිර්වත්‍යතාව පහත දැක්වෙන පරීක්ෂා කිරීමකින් තහවුරු කෙරේ කියලා. එහෙනම් දැන් බලන්නකො පුතේ මේක කියනවා මොකක්ද තොරතුරු වල නිර්වත්‍යතාව පරීක්ෂා කරා කියලා. එහෙනම් බලන්න කොහේ හරි නිර්වත්‍යතාවය කියලා මොකක් හරි වචනයක් තියෙනවද කියලා මේකේ. ආ මේ තියෙන්නේ. අන්න මේ දෙවනි ක්‍රියාවලිය. දෙවනි ක්‍රියාවලිය තමයි අයදුම් පත්‍රයේ නිර්වත්‍යතාව තහවුරු කිරීම. එහෙනම් අපි දැන් මෙතන කියන කොටස් ටික බලමු. දැන් A හරි B හරි එහෙනම් ඊළඟට ඉංග්‍රීසි ඕඩියෙන් ඕනේ මොකක්ද? C. ආ C තියෙන්නේ වෙන්න මෙතන. බලමු මෙතනට එන සිද්ධිය මොකක්ද කියලා. මෙයා කියනවා අයදුම් කරුගේ සුදුසුකම් යෝග්‍යතා පටිපාටිය යන දත්ත කබඩාවේ. එහෙනම් අපි දැනගන්න ඕනේ දත්ත කබඩාවක් කොහොමද තියෙන්නේ.
ඊට පස්සේ අපි බලනවා යෝග්‍යතා පටිපාටිය කියලා දත්ත ගබඩාවක් පේන්න තියෙනවද හරි මේ තියෙන දත්ත ගබඩාවක් යෝග්‍යතා පටිපාටිය කියලා එහෙනම් මෙයා මොකක්ද කියන්නේ යෝග්‍යතා පටිපාටිය යන දත්ත ගබඩාවෙන් ලබාගත් යෝග්‍යතා පටිපාටිය භාවිතින් එහෙනම් පුතේ මෙතන මේ නිර්වද්‍යතාව තහවුරු කරගන්නේ යෝග්‍යතා පටිපාටියෙන් ගන්න මොන සුසුකම් වලින්ද පුතේ මොන සුසුකම් වලින්ද එන සීටෙන් උන උත්තරේ මොකක්ද අයදුම් කරුගේ සුසුකම්ද පුතේ ලියන්න ඕන උදන්ට අපි හරියටම යෝග්‍යතා පටිපාටියද හරියට උත්තරයක් දෙන්න මෙතනින් ගන්නෙ මොකක්ද සංදේශ කියනවා යෝග්‍යතා පටිපාටි මාෂි කියනවා අයදුම් කරුගේ සුසුකම් කියලා තව උත්තරයක් තියනවාද කාට හරි දරුවෙකුට අයදුම් කරුගේ සුසුකම් තුන්දෙනෙක් උත්තර දුන්නා මේ බලන්න පුතේ මෙතන කියනවා නේද උඩුකමා යටතේ දාලා යෝග්‍යතා පටිපාටි යන දත්ත ගබඩාවෙන් ලබාගත් මොනවද යෝග්‍යතා පටිපාටිය එහෙනම් සී යෝග්‍යතා පටිපාටියකින් ගන්නේ යෝග්‍යතා පටිපාටිය හැබැයි දරුවෙක් මේකට ලියනවා නම් සුදුසුකම් පටිපාටිය කියලා ඒකත් නිවැරදි මොකද යෝග්‍යතා කියලා අදහස් වෙන්නේ සුදුසුකම් කියලා අදහස් වෙන්නේ එකම එකක් පුතාලගේ මාකින් එක බැලුවොත් මාකින් එකේ තියෙන සුදුසුකම් පටිපාටිය කියලා නමුත් යෝග්‍යතා පටිපාටිය කියලා ලිව්වත් මෙතන නිවැරදි පුතාල තේරුම් ගන්න අදහස තමයි එන්න ඕනේ හරි දැන් මෙතන බෝල් කරලා නැහැ නේ ඒ නිසා අදහසයි එන්න ඕනේ ඊළඟට බලන්න දැන් C හරි C ටිය පස්සේ තියෙන්න ඕනේ මොකක්ද පුතේ D තියෙන්න ඕනේ අපි බලමු ඊළඟ පියවර එහෙනම් දැන් මේක හරි මැතිවරණ කොට්ටාසේ ලියාපදිංචිය මැතිවරණ අධිකාරියෙන් ඡන්දදායක ලයිස්තුව ඉල්ලා යැවීමෙන් අන්න බලන්න පාසලින් ඉල්ලීමක් කරනවා මැතිවරණ අධිකාරියෙන් එහෙනම් ක්‍රියාවලිය ඉදන් බාහිර පාර්ශවයේ දිශාවට තමයි ඉතලේ ගමන් කරන්න ඕනේ නේ දැන් බලන්න මෙතන ක්‍රියාවලිය තියෙනවා එතන ඉදන් මැතිවරණ අධිකාරිය පැත්තට ඉතලයක් යනවා මොකක්ද ඉල්ලීම කරන්න ඩීගෙන් ඡන්දදායක ලයිස්තුව එහෙනම් මෙතනට එන්න ඕනේ මොකක්ද ඡන්දදායක ලයිස්තුව අන්න ඉල්ලීමක් කරා ඉල්ලීම කියලා ලියන්න එතකොට තවත් හොඳයි ඡන්දදායක ලයිස්තුව ඉල්ලීමක් කරනවා ඩීගෙන් ඊට පස්සේ ආ කියනවා බලන්න මැතිවරණ අධිකාරියේ ඉදන් නැවත පාසල පැත්තට මේ පාසලේ තියෙන දෙවනි ක්‍රියාවලිය පැත්තට ඉතලයක් තියෙනවා. ඒකෙන් අදහස් වෙනවා මොකක්ද? මැතිවරණ අධිකාරිය මගින් ඡන්දදායක ලයිස්තුව. එහෙනම් මැතිවරණ අධිකාරියේ ඉදන් පාසලට යවනවා මොකක්ද පුතේ? ඊට එන්න ඕනේ ඡන්දදායක ලයිස්තුව. පැහැදිලිද? හරි. එහෙනම් දැන් දෙවනි එකක් හරි. අපි ඊළඟට බලමු. දැන් ඊළඟට A ආවා, B ආවා, C ආවා, D ආවා, E ආවා. එහෙනම් ඊළඟට F. වෙන්න මේ විදිහටයි බලන්නේ. දැන් හිත මේක එකපාරටම K හොයන්න යන්න එපා. එකපාරටම I හොයන්න යන්න එපා. මේ දීලා තියෙන පියවරම ගමන් කරන්න. එතකොට උත්තර ලස්සනට පේන්න තියෙනවා. හරි? එහෙනම් අපි යමු ඊළඟට. පදිංචිය. පදිංචිය තහවුරු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. දැන් බලන්න පුතේ මේ අවස්ථාවත් තේරුම් ගන්නකො. මැතිවරණ අධිකාරිය කියන්නේ පාසලට බාහිර පාර්ශවයක්. ඒ නිසා මෙන්න මෙතන බාහිර පාර්ශවයක් විදිහට නිරූපණය කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ පාසලට බාහිර පාර්ශවයක්. ඒ නිසා මෙන්න මෙතන බාහිර පාර්ශවයක් විදිහට ඒක නිරූපණය කරනවා. කියනවා පදිංචිය තහවුරු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටීමෙන් එහෙනම් F10 ඕනේ මොකක්ද? පදිංචිය තහවුරු කිරීම. පදිංචිය තහවුරු කිරීම කරන ඉල්ලීම කියලා ලිව්වා නම් හරි. පදිංචිය තහවුරු කිරීමට කරන ඉල්ලීම කියලා F ලිව්වා නම් හරි. ඊට පස්සේ යා මොකද කරන්නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පදිංචිය තහවුරු කර. ආහෙනම් යා මොකක්ද පාසල පෙත්තරේ වන්නේ? පදිංචිය තහවුරු කර. තහවුරු කිරීම කියලා ඉල්ලා සිටීම නෙමෙයිද? ඉල්ලීම කියලා ලියලා අවසන් කරත් අවුලක් නෑ පුතේ. ඉල්ලා සිටීම කියලා ලිව්වා ප්‍රශ්නයක් නෑ. හරි දැන් මේකේ මාකින් එකේ නම් ඉල්ලීම කියන එකමයි තියෙන්නේ ඒ දෙකම පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා ඕන එකක් අහන්න මම පැහැදිලි කරන්න අයදුම් කරු කියන්නේ බාහිර පාර්ශවයක් නෑ අනිවාර්යෙන් අයදුම් කරු කියන්නේ අනිවාර්යෙන් බාහිර පාර්ශවයක් වෙන්න ඕනේ හරි එතකොට එහෙනම් F සහ G හරි එහෙනම් බලන්න මේ කොටස් තුනේ මොකක්ද කරේ නිර්වද්‍යතාව තහවුරු කිරීම කරා එහෙනම් දැන් ඒ කොටස් ටික දැන් අපි අවසන් කර එහෙනම් F G ඊළඟට අපි බලන්න ඕනේ මොකක්ද පුතේ ඊළඟට අපි බලන්න ඕනේ H බලන්න
තොරතුරු වල නිර්වත්‍යතාව තහවුරු කිරීමෙන් පසු අයදුම් පත්‍රය පිළිගත් බව හෝ ප්‍රතික්ෂේප කළ බව හෝ අයදුම් කරුට දන්වනු ලැබේ. එහෙනම් බලන්න තොරතුරු වල නිර්වත්‍යතාව තහවුරු කිරීමෙන් පසු අයදුම් පත්‍රය පිළිගත් බව හෝ ප්‍රතික්ෂේප කළ බව. මොකක්ද පිළිගත්තෝ ප්‍රතික්ෂේප කළ බව අයදුම් කරුට දන්වනු ලැබේ. දැන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මේක මොන ක්‍රියාවලියෙන්ද යන්න ඕනේ අයදුම් කරුට? දැන් මේක නිර්වත්‍යතාව සම්බන්ධ ක්‍රියාවලියදී නිපුතේ. එහෙනම් නිර්වත්‍යතාව ක්‍රියාවලියෙන් දැන් තමයි අයදුම් කරුට යන්න ඕනේ. එහෙනම් මේ x සදාහන් කරලා තියෙන්නේ ක්‍රියාවලියේ ඉඳන් කාටද? අයදුම් කරුට. එහෙනම් මෙතන x තෙන්න ඕනේ මොකක්ද පුතේ? අයදුම් පත්‍රය පිළිගත් බව හෝ ප්‍රතික්ෂේප කළ බව. එහෙනම් පුතාලට මෙතන ලියන්න පුළුවන් පිළිගත් බව හෝ ප්‍රතික්ෂේප කළ බව කියලා. පිළිගත් බව හෝ ප්‍රතික්ෂේප කළ බව. ඊට පස්සේ යා කියනවා ලබන අතර ඒ බැව් සතහන් කළ අයදුම් පත්‍රය අයදුම්පත් විස්තර දත්ත ගබඩාවේ සුරක්ෂිත කෙරේ. ආ ඒ සම්බන්ධ විස්තර බලන්න පුතේ. පිළිගත්ව ප්‍රතික්ෂේප කළ බව මොකෙන් තැම්පත් කරනවා කියන්නේ? අයදුම්පත් විස්තර කියන දත්ත ගබඩාවේ තැම්පත් කරනවා. දැන් මේක ඔල්රෙඩි අපිට විභාගෙදි දීලා තියෙනවා. අපිට ඒක මුකුත් ලියන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ කියනවා පාසල විසින් වළංගු අයදුම් පත්‍ර අයදුම්පත් විස්තර දත්ත ගබඩාවෙන් ලබාගෙන. මේ බලන්න පුතේ, මෙන්න මෙතන තමයි අයදුම් පත්‍ර සම්බන්ධ කටයුතු කරේ පළවෙනි ක්‍රියාවලියේ. එයා මොකද කරන්නේ? මේ ලැබුණු අයදුම් පත්‍ර ලබා ගැනීමක් කරනවා. සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න. මෙතන නෙමෙයි, මෙන්න මෙතන. මෙන්න මෙතනටයි යන්න ඕනේ. මෙතනත් පාසලම තමයි. මේක නැවත මං කියවන්නම්. සුරක්ෂිත පාසල විසින් වළංගු අයදුම් පත්‍ර. දැන් මෙයා තැම්පත් කරන්න පුතේ වළංගු අයදුම් පත්‍රිකනේ, පිළිගත්ව ප්‍රතික්ෂේප කළ ටිකනේ. කියනවා පාසල විසින් වළංගු අයදුම් පත්‍ර අයදුම්පත් විස්තර දත්ත ගබඩාවෙන් ලබාගෙන සුදුසුකම් අයදුම්පත් කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණවලට දින නියම කරනු ලැබේ. එහෙනම් බලන්න වෙන්න මේ අයදුම්පත් විස්තරයෙන් මොකක්ද ගන්නෙ? සුදුසුකම් අයදුම්පත් කරුවන්ගේ අයදුම්පත් ටික ගන්නවා. මොකටද? සම්මුඛ පරීක්ෂණ සැකසීම කටයුතු සඳහා. එහෙනම් ඒකත් අපිට අමාරුවක් නැහැ. ඒකත් මෙයා නිරූපණය කරලා තියෙනවා. ඉන් පස්සේ කියනවා අයදුම් කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවණු ලබන අතර අයදුම් කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවණු ලබන අතර එහෙනම් මෙන්න මේ අවස්ථාව තමයි දැන් බලන්න ඕනේ. ලබන අතර සම්මුඛ පරීක්ෂණයට කැදව වූ අයදුම් කරුවන්ගේ ලයිස්තුව අධ්‍යාපන අධිකාරිය. අධ්‍යාපන අධිකාරිය කියන්නේ නම් බාහිර පාර්ශවයක් නේද? ඒක සටහන් කරලා තියෙනවා වෙත යවනු ලැබි. මොකක්ද පුතේ යවන්නේ? එහෙනම් පුතේ ජේට එන්න ඕනේ මොකක්ද? ජේට එන්න ඕනේ මොකක්ද පුතේ? අධ්‍යාපන අධිකාරියට යවන්නේ මොකක්ද? මෙතන ඉඳන් මෙතනට. ඕ උත්තර පො. අයදුම් කරුවන්ගේ ලයිස්තුව. එහෙනම් මෙතන ජේට එන්න ඕනේ මොකක්ද පුතේ? අයදුම් කරුවන්ගේ ලයිස්තුව. ඒ වගේම කියනවා සම්මුඛ පරීක්ෂණ කාල සටහන සම්මුඛ පරීක්ෂණ විස්තර නම් දත්ත ගබඩාවේ සුරක්ෂිත කෙරියා කියනවා. සම්මුඛ පරීක්ෂණ කියලා විස්තර කියලා දත්ත ගබඩාවක් තියෙනවා. ඒකේ තැම්පත් කරනවා කියලා මොනවද පුතේ? සම්මුඛ පරීක්ෂණ කාල සටහන. එහෙනම් කේටෙන්න ඕනේ මොකක්ද? සම්මුඛ පරීක්ෂණ කාල සටහන. අපිට එකක් අත මේ මගේ හරුණා නේද? මෙන්න මෙතන අයි අයිට මොකද සදහන් කරන්න ඕනේ? පුතාලා පුළුවන් නම් කියන්න බලන්න. අයිට මොකද සදහන් කරන්න ඕනේ? අයිට එක මගේ ඇති මිස් වුණා. මොකද්ද පුතේ අයිට එන්න ඕනේ? කැඳවීම. කැඳවීම. ඔව් පුළුවන්. එහෙනම් අයිට සදහන් කරන්න පුළුවන්. අපිට පුළුවන් සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම. කැඳවීම ඔන්නෝම ලියලා තිබ්බනම් පුතේ මේ අවුරුද්දේ සම්පූර්ණ ලකුණු හතක් හම්බ වෙනවා. සම්පූර්ණ ලකුණු හතක් හම්බ වෙනවා. මේ කරුප් එක පැහැදිලි වුණාද? මොන හරි ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් අහන්න. අන්මියුට් කරලා ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්තම් මෙතන රිප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්තම් මේක තේරුණා නම් Y කියලා රිප්ලයි එකක් දෙන්න. එක පුතේකට හරි නොතේරුණා නම් N කියලා රිප්ලයි එකක් දෙන්න. මං ඒ බැරි කට්ටියම සාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඒ රිප්ලයි එක. Y ට වඩා මට ඕනේ N කියන රිප්ලයි එක. මං
නිතර C පැහැදිලි කරන්නකො සර් ආයෝකේ සර් B එකට දැන්වීම දැම්මොත් වැරදි වැරදිද අන්න හරි කොයි තියෙන්නේ නිතරම ප්‍රශ්න අහන්න සාවින් සමිදු අහනවා C පැහැදිලි කරන්නකො C කොහෙද තියෙන්නේ ඇයි කො C කියන්නේ ලේසියනේ දරුවෝ මේ බලන්නකො C ට තියෙන කාර්යය තමයි අයදුම් පත්‍රයේ නිර්වද්‍යතාව තහවුරු කිරීම ඒ අර්ථය මුලින්ම තියෙනවා මොකක්ද යෝග්‍යතා පටිපාටි යන දත්ත කබඩාවෙන් එහෙනම් බලන්න ඕනේ යෝග්‍යතා පටිපාටි කියලා දත්ත කබඩාවක් තියෙනවද කියලා හරි ඒක තියෙනවා එහෙනම් ඒකෙන් මොනවද ලබා ගන්නේ යෝග්‍යතා පටිපාටිය භාවිතයෙන් එහෙනම් යෝග්‍යතා පටිපාටිය කියන එකෙන් ගන්න පුතේ නිරෝධතාව තහවුරු කරන්න යෝග්‍යතා පටිපාටිය ඒක සදාහන් කරා නම් එච්චරයි ඊට පස්සේ අවදරුවෙක් අහලා තියෙනවා B ට මොකක්ද දාන්න කියලා එහෙම තිබ්බ නේද එකක් සර් B එකට දැන්වීම දැම්මොත් වැරදිද ලැබුණු බව දැන්වීම පුතේ ලැබුණු බව කියන එක අනිවාර්යෙන් තියන්න දැන්වීම කියන එකට වඩා ලැබුණු බව කියන එක සදාහන් වෙන්න ඕනේ අයි කෙටියෙන් කියන්නකෝ සර් කෙටියෙන් කියනක කෙටියෙන් කියන්න ගියොත් නම් පුතේ ටිකක් වෙලා යයි පුතාට මේක රිපීට් එක බලමු හසුන් මේක මං හිතන්නේ ලේසි වෙයි මොකද අපි තව මේ වගේ ප්‍රශ්න ගොඩක් කරනවා ගැටලු කියනවනම් නිවැරදි කරගන්න පුළුවන් දිනුක කියනවා සර් ගුණවත් යාවත් කාලීන කරනවා නෑනේ යාවත් කාලින කරනවා කියොත් අලුතෙන් ගබඩාවක් හදන්න අවශ්‍ය නැහැ. ඒ තියෙන එකම තමයි අලුත් වෙන්නේ. නව ගොනුවක් හදනවා නම් තමයි අපි පෙන්වන්න අවශ්‍ය. අයි එක හරි අයි එක. පුතේ අයි එක එන්නේ මෙහෙමනේ. දැන් මේ මෙතන කියනවා අයි එක කියනවා ඒක මගින් මිස්සෙච් එක තමයි කසුන් අහන්නේ. අයදුම් පත්‍රයේ අයදුම් පත් විස්තර දත්ත ගබඩාවේ සුරක්ෂිත කෙරේ. පාසල විසින් අයදුම් පත් විස්තර දත්ත ගබඩාවෙන් ලබාගෙන සුදුසුකම්ලත් අයදුම් කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ වලට දින නියම කරු ලැබෙයි කියලා කියන්නේ. ඇයි ඒ? ඊට පස්සේ කියනවා අයදුම් කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවණු ලබන අතර. එහෙනම් අයදුම් කරුවන් පුතේ කැදවණ ලිපියක් යවන්න එපා. අන්නේ කැදවීම තමයි මේ අපි අයගේ සදහන් කරේ. ඊළඟට කියනවා සර් පද්ධතියකට අභ්‍යන්තර භූතාර්ථ සම්බන්ධ වෙනවද පුතේ මේ අභ්‍යන්තර භූතාර්ථ කියලා අපිට මේ මේකෙදි DFB 1 එකේදී සාකච්ඡා කිරීමක් වෙන්නේ නැහැ නමුත් අභ්‍යන්තර සිද්ධීන් නිරූපණය කිරීමක් වෙනවා DFB 2 එකේදී අපි ඒක ගැන සාකච්ඡා කරමු හරි මම හිතනවා එහෙනම් මේකට දැන් වෙන් කරපු කාලය ඇති අපි යන් ඊළඟ ප්‍රශ්නෙට මේ බලන්නකො ඊළඟ ප්‍රශ්නේ මේ ඇවිල්ලා 2017 ප්‍රශ්නේ ඉතාමත් ලේසි ප්‍රශ්නයක් හරි දැන් මවලන්න මේ 2017 ප්‍රශ්නේ පුතේ තද පැහැයෙන් දක්වනවා ගැලීම් සටහනේ දක්වන්න ඕනේ ඒවා හරි අපි දැන් මේක පොඩ්ඩක් කියවමු බලන්න බුක්ලට් ආයතනයේ වෙළඳ තොරතුරු පද්ධතිය දත්ත ගැලීම් රූප සටහනේ හිස්තැන් 5ත ඡේදයේ සඳහන් තද පැහැති අකුරින් දක්වා ඇති වචන පමණක් භාවිතයෙන් පුරවන්න දැක්කද 2017 අවුරුද්දේ තද පැහැයෙන් තියෙන ඒවා විතරක් ලියන්න කියලා පැහැදිලි කරනවා එතකොට මේ අවුරුද්දේදී අපි හිතෙන එක ලිව්වොත් එහෙම අනිවාර්යෙන් අපිට ලකුණු හිමි වෙන්නේ නැහැ. තද පැහැයෙන් තියෙන එකම අපි හොයලා ලියන්න ඕනේ. දැන් බලමු අපි මෙන්න මෙහෙම. බුක්ලන් යනු වෙනත් මූලාශ්‍ර මගින් සාමාන්‍යයෙන් ලබාගත නොහැකි දුර්ලභ පොත් වෙළඳාම සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන පොත්වලකි. දුර්ලභ පොත්වල මිල ඉහළ නිසා බුක්ලන් ආයතනයේ පුරුද්දක් වශයෙන් ඕනෑම පොතකින් එක් පිටපතක් පමණක් වරකට රදවා ගන්න. දැන් මේ කියපු කොටසෙන් අපිට මේකට උත්තරයක් ලියන්න කිසි දෙයක් ගන්න බෑ. ඊළඟට කියනවා සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් පොතක් ගැන විමසීමක් දුරකථනයෙන් කරනුයේ බුක්ලන්හි විකුණුම් සහායක ගෙනි. මම මෙතනින් නවත්තනවා. දැන් පුතේ පාරිභෝගිකයා විමසීමක් කරන්නේ කාගෙන්ද? විකුණුම් සහායකගෙන්. දැන් මම පුතාලට කියලා දුන්නා ක්‍රියාවලියක් අඳිනකොට මේ ක්‍රියාවලිය වෙන්න මේ ස්ථානයේ අපිට දක්වන්න පුළුවන් කවුද? ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙන පුද්ගලයා හෝ පාර්ශවය. දැන් එහෙනම් පුතා මේකේ ක්‍රියාවලිය දීලා තියෙන නිසා බලන්න ඕනේ කොහෙද විකුණුම් සහායක කියලා කෙනෙක් ඉන්නේ. දැන් මෙතනද විකුණුම් සහායක ඉන්නේ? ආ නෑ, වෙන්න මෙතන. පැහැදිලිව විකුණුම් සහායක කියලා දක්වලා තියෙනවා. එහෙනම් විකුණුම් සහායකගෙන් මේ අවස්ථාවේ විමසීම කරන්නේ කවුද පුතේ? පාරිභෝගිකයා. එහෙනම් අපි මෙතනට ලියන්න ඕනේ මොකක්ද? පාරිභෝගිකයා කියලා. දැන් පුතාලට ප්‍රශ්න දෙකක් නිර්මාණය වෙනවා කියන්න මම දන්නවා. එකක්. මෙතනත් පාරිභෝගිකයා ඉන්නවා,
මෙතනත් පාරිභෝගිකයා ඉන්නවා ඒක එක ප්‍රශ්නයක් දෙවනි ප්‍රශ්නේ මෙතන පාරිභෝගිකයා කියන එක තද පැහැෙන් දක්වලා නැහැ එහෙනම් කොහොමද මම මේක ලියුවේ ඔය ප්‍රශ්න දෙක මම හිතන්නේ පුතාලාට තියෙන්න පුළුවන් එහෙම හිතෙන්න ඕනේ පුතේ මේ බලන්න මං කිව්වා BFD ප්‍රශ්නයක් විසඳනකොට මුලින් එකපාරක් හොඳින් කියවන්න හොඳින් කියවුවොත් පුතාට මේ පල්ලෙහැදී හම්බ වෙනවා පුතේ පාරිභෝගිකයා කියලා තද පැහැයෙන් තියෙන අවස්ථාව මේ තියෙනව නේද එහෙනම් මේ ප්‍රශ්නේ එක් අවස්ථාවක හරි පාරිභෝගිකයා තද පැහැයෙන් තියෙන නිසා අය මෙතන අමුතියෙන් පාරිභෝගිකයා කියලා තද පැහැයෙන් පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ ඒ ඔන්න එහෙනම් එකට පිළිතුරු දෙවැනි එක මෙතනත් පාරිභෝගිකයා ඇවිල්ලා මෙතනත් පාරිභෝගිකයා ආවේ කොහොමද එහෙම වෙන්න පුළුවන් යම් කිසි දත්ත ගැලීම් සටහනක බාහිර භූතාර්ථයක් අවස්ථා කිහිපයකදී යෙදෙන්න පුළුවන් හැබැයි අවස්ථා කිහිපයකදී යෙදෙනවා නම් අනිවාර්යෙන් අපි මේ බාහිර භූතාර්ථේ අරහට වෙන්න මෙහෙම ඇලිරක් සදහන් කරනවා හරි එහෙනම් අපිට එකම බාහිර භූතාර්ථේ අවස්ථා කිහිපයකදී මේ හැකියාවක් තියෙනවා එහෙනම් ඔන්න ප්‍රශ්න දෙකටම උත්තර ලබා දුන්නා දැන් අපි ප්‍රශ්නෙට යමු සාමාන්‍යයෙන් පාරිභෝගිකයේ පොතක් ගැන විමසීමක් කරනුයේ බුක්ලන් හි විකුණුම් සහායක ගැනීම. එහෙනම් විකුණුම් සහායකගෙන් පාරිභෝගිකයන් පක්ද කරන්නේ පොතේ පොතක් ගැන විමසීම. දැන් මෙතන තිබ්බනම් ඒ කියලා දාලා ලියන්න. එහෙනම් පුතාලා මෙතන ලියන්න ඕනේ මොකක්ද? පොතක් ගැන විමසීම. ඊට පස්සේ පුතේ මෙයා කියනවා ඇය එවිට ඔවුන්ගේ තොගයේ ඇය එවිට ඔවුන්ගේ තොගයේ එවැනි පොතක් ඇද්දයි පිරික්සීමට භාණ්ඩ ලේකන ගොනුව අන්න බලන්න ගොනුව කියන වචනේ තියෙනවා එතකොට ගොනුව කියන වචනේ තිබ්බැත්ත ගමන් බන්දේසිය කියන වචනේ දැක්ක ගමන් පුතාලට මතක් වෙන්න ඕනේ මොකක්ද ගොනුව ඩේටාබේස් එකේ සංකේතය එහෙනම් දැන් බලන්න ඕනේ පුතේ මේකේ දීලා තියෙනවාද කියලා භාණ්ඩ ලේකන කියලා ගොනුව දැන් බලන්න මෙතන ගොනුවක් තියෙනවා මෙතන ගොනුවක් තියෙනවා මෙතන තියෙනවා ආහරි දීලා තියෙන ගොනු තුනෙන් භාණ්ඩ ලේකන ගොනුව අපිට දීලා තියෙනවා. එහෙනම් අපිට ඒක කොහෙවත් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. භාණ්ඩ ලේකන ගොනුව ඕල්රෙඩි දීලා තියෙනවා. භාණ්ඩ ලේකන ගොනුව තුල පොතෙහි විස්තර පරීක්ෂා කරයි. ආ මෙතන පොතෙහි විස්තර කියන එකත් දැන් මොකද කරලා තියෙන්නේ? පෝල් කරලා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. මෙතන පොතෙහි විස්තර කියන එකත් මෙයා සඳහන් කරලා තියෙනවා. දැන් මෙතන B කියලා තිබ්බනම් භාණ්ඩ ලේකනයි විකුණුම් සහායක අතර සිදුවන්නේ මොන සිද්ධියක්ද කියලා පුතාලා මේ ටික කියවනවා කියවලා බලපුවාම තියෙන පොතේ විස්තර පරීක්ෂා කිරීමක් එහෙනම් මෙතන ලියන්න ඕනේ පොතේ විස්තර පොතේ විස්තර කියලා. හරි දැන් ඒක දීලා තියෙන නිසා එතන සඳහන් කිරීමක් අවශ්‍ය නැහැ එහෙනම් මෙතෙන්ට එනකන් දැන් අපි අවසන්. ඊළඟට කියනවා භාණ්ඩ ලේකන ගොනුව තුල භාණ්ඩ ලේකන ගොනුව තුල එම පොතෙහි විස්තර හමු වූ හොත් වෙළඳ සහායක රැදවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර බලන්න. රැදවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර බලන්න. ඔන්න බලන්න පුතේ දැන් මම පුතාලට කියලා දුන්නා ගොනුවට කියන්න පුළුවන් නම් මොනවද කියලා. ගොනුවට කියන්න පුළුවන් නම් මොනවද කියලා කියලා දුන්නා. එතකොට දැන් මෙතන රැදවුම් ඉල්ලීම් ගොනුවද තියෙන්නේ නැහැ. බන්දේසිය කියන වචනේ. ඉතින් බැරි වෙලාවත් මේ බන්දේසිය කියන වචනේ නම දන්නේ නැත්නම් පුතාලට මේකට උත්තර ලියන්න වෙන්නේ. එහෙනම් මං හිතනවා දැන් පුතාලට ඒව ගැන අවබෝධයක් තියෙනවා. එහෙනම් ප්‍රශ්නේ කියවමු නැවත. භාණ්ඩ ලේකන ගොනුව තුල එම පොතේ විස්තර හමු වොත් ඔන්න විස්තර ටික හමු වුණා කියලා හිතමු. වෙළඳ සහායක රැදවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර බලා මොකක්ද බලලා ගන්නේ? පොතෙහි තත්වය ලබාගත හැකි බව තහවුරු කරගෙන විමසීමට පිළිතුරු සපයයි. ඒ කියපු කරුණේ උත්තර තුනක් අපිට තියෙනවා. බලන්න. මෙයා බලන්නේ මොක මොන ගොනුවද පරීක්ෂා කරන්නේ පුතේ? මොන ගොනුවද පරීක්ෂා කරන්නේ? රැදවුම් ඉල්ලීම් බන්දේසිය. මේ බලන්නකො. රැදවුම් ඉල්ලීම පරීක්ෂා කරලා බලනවා. එහෙනම් මෙතන ලියන්න ඕනේ මොකක්ද පුතාලා? රැදවුම් ඉල්ලීම. මෙතන පුතාලා ලියන්න ඕනේ මොකක්ද? රැදවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කරලා බලන්නේ මොකක්ද පුතේ? වෙන මෙතනට එන්න ඕනේ මොකක්ද උත්තර රිප්ලයි කරන්න ඉක්මනට? මෙතනට එන්න ඕනේ උත්තරේ මොකක්ද? රැදවුම් ඉල්ලීම් බන්දේසිය මොකක්ද මෙයා පරීක්ෂා කරලා බලන්නේ? කෝ රිප්ලයි? දිනක පුතා උත්තරය දෙනවා. පොතෙහි තත්වය. එතකොට මෙතන මේ හිතන නම් ලියන්න එපා අනිවාර්යෙන් පුතේ. පොතෙහි තත්වය කියලාම ලියන්න ඕනේ. පොතෙහි තත්වය. පොතෙහි තත්වය.
ඊට පස්සේ කියනවා ලබාගත හැකි බව තහවුරු කරගෙන විමසීමට පිළිතුරු සපයයි විමසීමට පිළිතුරු සපයයි අහේනම් අපිට මේ විමසීමට පිළිතුරු සපයයි කියන එකත් සඳහන් කරන්න අවශ්‍ය නැහැ පුතේ මොකද වෙන්න මෙතන විකුණුම සහායක විමසීමට පිළිතුරු කියලා දත්ත ගැලීම සටහන් කරලා තියෙනවා පාරිභෝගිකයගේ පැත්තට දැන් මෙතන හදිසියවත් තිබ්බේ නැත්තම් D කියලා දහස් කරලා තිබ්බනම් පුතාලා මෙතනින් ලියන්න ඕනේ විමසීමට පිළිතුරු කියන එක තමයි මෙතනට එන්න ඕනේ ඊළඟට විමසීමට පිළිතුරු සපය පොතෙහි තත්වේ ලබා ගත හැකි බව නම් පාරිභෝගිකයා පාරිභෝගිකයා පොත වෙන් කර තැබීමට අදහස් කරයි මොනවා කරන්නද පුතේ අදහස් කරන්නේ පොත වෙන් කර තැබීමට අදහස් කරයි නම් විකුණුම සහායක විසින් පාරිභෝගිකයාගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන එම පොත තවදුරටත් ලබා ගත නොහැකි වනසේ රැදවුම් ඉල්ලීමක් රැදවුම් ඉල්ලීම් බන්දේසියට වහාලනු ලබයි මේ අවස්ථාව බලන්නකෝ පුතේ මෙතන කියනවා පොතෙහි තත්ත්වය ලබා ගත හැකි බව නම් පාරිභෝගිකයා පොත වෙන් කර තැබීමට අදහස් කරයි නම් විකුණුම සහායක පාරිභෝගිකයාගේ මොනවද ලබා ගන්නේ මෙතනට මොකක් දෙන්න ඕනේ පුතේ මෙතනට මොකක් දෙන්න ඕනේ පෞද්ගලික තොරතුරු ආ එන්න බලන්න විකුණුම සහායක මොනවද ගන්නේ පාරිභෝගිකයාගෙන් පෞද්ගලික තොරතුරු එහෙනම් මෙතනට ලියන්න ඕනේ පෞද්ගලික තොරතුරු කියලා පෞද්ගලික තොරතුරු ලබා ගන්නවා ඊට පස්සේ ලබාගෙන එම පොත තවදුරටත් ලබා ගත නොහැකි වනසේ රැදවුම් ඉල්ලීමක් රැදවුම් ඉල්ලීම් බන්දේසියට බහලනු ලබයි මේ බලන්න අපේ තියෙනවා රැදවුම් ඉල්ලීම් බන්දේසිය අපි ලියාගත්තා ඒකට මොකක්ද කරන්නේ රැදවුම් ඉල්ලීමක් කරනවා ඉතින් බලන්න ඒකත් මෙයා ඕල්රෙඩි දීලා තියෙනවා අපිට ඒක ලියන්නත් නැහැ ඉතාමත් පහසුයි එහෙනම් මෙන්න මෙතනට නිකන් දැන් කොටස් ටික අපි කරලා ඉවරයි අපි යමු දැන් ඊළඟ පැත්තට එම පාරිභෝගිකයා ගෙවීම් කර පොතගෙන යාමට පැමිණි විට දැන් ඉස්සෙල්ලා කතා කරේ මේ කොටස සිදුුණේ පුතේ ෆෝන් එකෙන් තමයි මේ ටික උනේ මේ බලන්නකො මෙයා කියන්නේ මේ කොහොමද තිබ්බ කොහෙන් හරි අමේතියෙන් දුරකථනෙන් කියලා මේ මෙතන පාරිභෝගිකයා දුරකථනෙන් කතා කරා ඊට පස්සේ මෙන්න පුතේ පාරිභෝගිකයා එනවා කඩේට ඇවිල්ලා වෙන කතන්දරේ කියලා මේ පැත්තේ එම පාරිභෝගිකයා ගෙවීම කර පොත ලබාගෙන යාමට පැමිණි විට බුක්ලන් කී අය කැමි අන්තන සිද්ධියට සම්බන්ධ වෙන්නේ අය කැමි දැන් අය කැමි අපි දාන්න ඕනේ පුතේ බාහිර භූතාර්ථයකටද ක්‍රියාවලියකටද නැත්නම් සිද්ධියේ தත්ත ගැනීමකටද අපි දන්නවා පද්ධතිය තුල ඉන්න සේවකයන් පද්ධතිය තුල ඉන්න කට්ටිය අපි දාන්නේ මොකේද ක්‍රියාවලිය තුල එහෙනම් මේ අය කැමි කියන කෙනා ඉන්න ඕනේ වෙන්න මෙතනට මේ බලන්න දැන් අපි එක නැවත කියමු මෙතන අය කැමි ලියලා එම පාරිභෝගිකයා ගෙවීම් කර පොතගෙන යාමට බුක්ලන් කි අය කැමි රැදවුම් ඉල්ලීම් අපඩිනේ එම පාරිභෝගිකයා ගෙවීම් කර පොතගෙන යාමට පැමිණි විට මේ බලන්න පාරිභෝගිකයා ගෙවීම් කරනව කාටද අය කැමිට ඊට පස්සේ කියනවා අය කැමි රැදවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර රැදවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර පාරිභෝගිකයා විසින් කරලද අදාළ රැදවුම් ඉල්ලීම සොයාගනි එහෙනම් පුතේ මෙතෙන්ට ලියන්න ඕන එක මොකක්ද කියලා කියන්න මට පරීක්ෂා කිරීමද රැදවුම් ඉල්ලීමද පරීක්ෂා කිරීමද රැදවුම් ඉල්ලීමද ශාක්‍ය කියනවා පරීක්ෂා කර කියලා දිනුක කියනවා රැදවුම් ඉල්ලීම මේ මාෂි කියනවා රැදවුම් ඉල්ලීම මතක තියාගන්න ශාක්‍ය පුතේ දැන් ඔයාට මෙතන රැදවුම් ඉල්ලීමක් තියෙනවනේ ඒ නිසා මෙතන දාන්න බෑ කියලා හිතෙන්න පුළුවන් එහෙම දාන්න පුළුවන් පුතේ එහෙම දාන්න පුළුවන් එහෙනම් මෙතනට එන්නේ රැදවුම් ඉල්ලීම මොකද පරීක්ෂා කිරීම කියලා ලියන්න පුළුවන් බැරි නෑ හැබැයි පරීක්ෂා කිරීම කියලා බෝල් කරලා නෑනේ ප්‍රශ්නේ කියනවා තද පැහැයෙන් තියෙනවා විතරක් ලියන්න කියලා එහෙනම් පුතේ මෙතනට ලියන්න ඕනෙත් රැදවුම් ඉල්ලීම කියලාම තමයි මොකද ඒ කියපු කොටසේ රැදවුම් ඉල්ලීම කියන වචන තිබ්බ මේ බලන්නකො පාරිභෝගිකයා විසින් කරන ලද අදාළ රැදවුම් ඉල්ලීම සොයාගනි ඔන්න මේ රැදවුම් ඉල්ලීම කියන මෙතන බෝල් කරලා නෑ නමුත් එක් අවස්ථාවක හරි බෝල් කරලා තිබ්බනේ ඒ නිසා ලියන්නවා අපි රැදවුම් ඉල්ලීම කියලාම ඊට පස්සේ කියනවා එම රැදවුම් ඉල්ලීම වළංගු නම් පාරිභෝගිකයා විසින් කරන ලද ගෙවීම පිළිගෙන ගෙවීම ලියලා තියෙනවා ප්‍රශ්නයක් නෑ ගෙවීම පිළිගෙන ගෙවීම් ලදුපතක් පාරිභෝගිකයාට ලබා දී විකිණීම අවසන් කරයි එහෙනම් පාරිභෝගිකයාගේ පැත්තට මෙතනින් මේ එන්නේ මෙතන මොකක් දෙන්න ඕනේ මොකක්ද මෙතනට දෙන්න ඕනේ
ගෙවීම් ලදුපත හරියට හරි මෙතනට එන්න ඕනේ මොකක්ද ගෙවීම් ලදුපත පාරිභෝගිකයාට ලබා දෙනවා ඊට පස්සේ යා කියනවා පුතේ එවිට පොත ඉවතට රැගෙන යාමට පාරිභෝගිකයාට අවසර ලැබේ එහෙනම් දැන් පාරිභෝගිකයා දැන් පොත අරන් ගෙදර යනවැති දැන් පාරිභෝගිකයාගේ පැත්ත ඉවරයි ඊට පස්සේ කියනවා අය කැමි ගෙවීම් ලදුපතේ පිටපතක් විකුණුම් ගොනුව තුල ගොනුගත කරන අතර ආ බලන්න බලන්න මෙන්න මෙතන M2 කියලා දත්ත කබඩාවක් තියෙනවා නේද වෙන කොහෙවත් දත්ත කබඩා නැහනේ එහෙනම් මේ M2 කියන දත්ත කබඩාව මොකක්ද වෙන්න ඕනේ පුතේ M2 කියන එක මොකක්ද වෙන්න ඕනේ හරියටම නම ලියන්න ඕනේ අපි මොකක්ද විකුණුම් ගොනුව විකුණුම් ගොනුව හරිනේ ගෙවීම් ලදුපතේ පිටපත විකුණුම් ගොනුව විකුණුම් කියලා තිබ්බනම් හරිය ඈ විකුණුම් ගොනුව තුල ගොනුගත කරන අතර දිනට අවසානයේ දිනේ අවසානයේ එය භාවිතයෙන් විකුණුම් වාර්තාවක් සකස් කර බුක්ලන්ඩි අයිති කරුට යවනු ලැබි. එහෙනම් පුතේ වෙන්න මෙතන බාහිර භූතාර්ථේ කවුද එන්න ඕනි? බාහිර භූතාර්ථේ කවුද වෙන්න ඕනි? අයිති කරු. අයිති කරු. අයිති කරු. දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔයාලට. දැන් අයිති කරු කියන්නේ ඒක ක්‍රියාවලිය නෙමෙයිද මේ පද්ධතිය තුල නෙමෙයිද වෙන්න ඕනි කියලා. මතක තියාගන්න නෑ. අයිති කරු කියන්නේ මේ මේ පද්ධතියෙන් බාහිරව ඉන්න කෙනෙක්. අයිති කරු පද්ධතිය ඇතුල් වෙලා වැඩ කරනවා නම් එයත් අපි දානවා ක්‍රියාවලියක් තුල නමුත් මෙයා වෙනම ඉන්නේ ඒ නිසා අපි අයිති කරු දානවා බාහිර භූතාර්ථයක. අයිති කරු වෙත යවන්නේ මොකක්ද පුතේ මෙතනට එන්න ඕනේ මොකක්ද? මෙතනට එන්නේ විකුණුම් විස්තර. විකුණුම් විස්තර තමයි අයිති කරුට යවනු ලබන්නේ. ඊට පස්සේ සෑම විකිණීමකින් පසු අය කැමි භාණ්ඩ ලේඛන ගොනුව තුල ඇති පොත්වල විස්තර නවීකරණය කර තොගේ යාවත් කාලීනව පවත්වා ගනි. ඒ වගේම අයිති කරු විසින් බුක්ලන් වෙත පොත් සපයන විට ඔහු විසින් අය කැමිව වෙත පොත්වල විස්තර අමේ කියන්නේ මේ පැත්‍රී තලයක් දාලා තියෙන පොත්වල විස්තර යවන අතර අය කැමි විසින් ඒවා එකිනෙක භාණ්ඩ ලේඛන ගොනුවට එකතු කරනු ලබයි කියලා. ඊට පස්සේ කියනවා ඔන්න ඔය පහත ගැලීම් සටහන සම්පූර්ණ කරන්න කියලා තමයි ඔය අවුරුද්දේ කියලා තිබ්බේ. ඕකට මං හිතන් ලකුණු හම්බ වුණා ඔය ප්‍රශ්නෙට ලකුණු ඉන්න බල ලකුණු 10ක් හම්බ වුණා පුතේ. කරුඹ එක තේරුණාද? තේරුණා නම් වයි නැත්තම් එන්න. මේ විදිහට සෑම ඒකකයකටම දැන් අපි මේ වෙනකොට සංඛ්‍යා පද්ධති කතා කරා, ලොජික් ගේට් කතා කරා, 12 වෙනි ඒකකේ කතා කරා. මේ විදිහට සෑම යුනිට් එකකටම විභාග ප්‍රශ්නත් එක්කම තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට ගැටලු තියෙනවා නම් ඒවා කරන්න බැයි නම් මට කියන්න ඕනේ. හරි. ළමයි කිහිප දෙනෙක් තාමත් මට WhatsApp වලට මැසේජ් කරලා බදල් දෙන්නේ. මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද කියලා. හැබැයි මේ දරුවෝ ඔක්කොම මගෙන් වැඩක් ගන්න. මම පුතාලට උදව් කරන්න විභාගය අවසන් වෙනකන් netmini කියනවා සර් රීතලේ දෙපැත්ත දාන්න බෑ netmini. ඒක හොඳ මට ඒක කියන්නත් බැරි වුණා. දැන් මෙතන ඊත් ගෙවීම් ලදුපත් පිටපතේකේ දෙපැත්තට මේ හිස දාලා තියෙනවානේ පුතේ. නමුත් මේක න්‍යායාත්මකව වැරදි. මෙහෙම දෙපැත්තටම දාන්න හැකියාවක් නැහැ netmini. මෙතන දාලා තියෙනවා. ඉතින් අපි දන්නවා නේද? රජයේ මුද්‍රණාලයට සහ මේ পেපර් හදන කට්ටියට නිතරම වරදිනවා. ඒ නිසා ඒක නේ හිතන්න එපා. හරි. අවසහපු ගන්න. ඔව්. සමහරක් දරුවෝ මගෙන් ගණන් අහලා කරනවා. සමහරක් දරුවෝ නම් නැහැ. ඉතින් මොන දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න මං උදව් කරනවා. යමු අපි ඊළඟ ප්‍රශ්නෙට. මයි මොබු. මේක කරාද ළමයි? මේක කරාද ළමයි? ඔව්ද නැද්ද? දැන් මේක ඉන්නවා මේ වෙලාවේ සම්බන්ධ වෙලා ළමයි 45ක් විතර. කරාද නැද්ද? අය කේපුතයි කරලා තියෙන්නේ නේ. හරි. විනාඩි 5ක් දෙන්නම් විනාඩි 5ක් දෙන්නම් මේකේ තියෙන දත්ත ගොනු කීයද? මේකේ තියෙන ක්‍රියාවලි කීයද? මේකේ තියෙන බාහිර පාර්ශව කීයද කියලා අඳුර ගන්න. වෙන මේ ප්‍රශ්නේ තියෙන බාහිර භූතාර්ථයන් කීයද? ගොනු කීයද? ක්‍රියාවලින් කීයද කියලා විතරක් හොයාගෙන මට ඒක රිප්ලයි කරන්න ඉක්මනින් විනාඩි 15ක කාලයක් ලබා දෙන්න. කරපු කට්ටිය රිප්ලයි කරන්න ඉක්මනින් අනිත් කට්ටිය කියවලා ඉක්මනට කරන්න. බාහිර භූතාර්ථයන් කීයද? ගොනු කීයද? ක්‍රියාවලින් කීයක් තියෙනවද කියලා කියන්න. පුතාලා රිප්ලයි කරනකොට රිප්ලයි කරන්න මෙන්න මේ විදිහට
බාහිර භූතාර්ථ කියලා B මම එක්සැම්පල් එකක් දාන්න මේ විදිහට BB කියලා සටහන් කරා බාහිර භූතාර්ථ එකයි නම් එකයි ඊට පස්සේ ක්‍රියාවලිය නම් K කියලා සදාහන් කරලා දෙකක් තියෙනවා නම් දෙකයි සහ තව මොනවද මම කිව්වේ ගොනු ගොනු තියෙනවා නම් DB කියලා සදාහන් කරලා තුනක් තියෙනවා නම් තුන කියලා සදාහන් කරලා එවන්න ඕන ඕම් ඔය ඕඩර් එකට මේ ප්‍රශ්නේ තියෙන බාහිර භූතාර්ථ ක්‍රියාවලිය ඩේටාබේස් ගානයි ඉක්මනට රිප්ලයි කරන්න बाहर बहुत क्रियावल डेटाबेस ओके मन अवे पना पहाड़ मेक अंदवा इतका खाले तीनों वाले तन कर क्रियावल तुना डेटाबेस बाहर भूतार्थिकायावली दत्तुना तुनकी मंगलवा वाला उम्मीदूट क्रियावली हतर कविल अरे काले रंग के रंग को वैसे तुम्हारे काम अपने विनाट देता है
निशब्द मम हदान्न पटांगा अभी बलमु मै मुगोयनु पारिभोक जनतावट जंगम दुरकथन अलविकरुन लबन विलद सेलकी हरि या कियनवा पारिभोगिकयकु तमन्ट अवश्य जंगम दुरकथन पिलिबद विमसीमक अलवि सहायकगिन विमसु अवस्थावकदी ऐतम गोनुव परीक्षा कर बला ඓතමයට අදාළ තොරතුරු ගොනුවෙන් ලබාගෙන පාරිභෝගිකයට විමසුමට පිළිතුරු ලබා දෙයි. අම්මා. පළවෙනි මේකෙම තියෙන කතන්දර ගොඩක් කියලා නේද? මොකක්ද කියන්නේ? පාරිභෝගිකයෙකු. එහෙනම් මේ පාරිභෝගිකය කියන්නේ කවුද පුතේ? පාරිභෝගිකය කියන්නේ කවුද? බාහිර භූතාර්ථ. අත විනාඩියක් ඕනේ. ඉක්මන්. එහෙනම් කාවින්ද ඔයා ඉවරනම් වයි කියලා රිප්ලයි එකක් දෙන්න. එතකොට මම පටන් ගන්නවා. जंगम दुरकतने යගෙන් මොකක්ද කරන්නේ පුතේ ඉස්සල්ලාම විමසීමා අලවි සහායකගෙන් විමසූ අවස්ථාවකදී අයිතම ගොනුව පරීක්ෂා කර බලා අහිරන් දැන් ගොනුවක් ලියන්න වෙනවා මොකක්ද අයිතම කියලා අයිතම ගොනුව පරීක්ෂා කර බලා දැන් මට ප්‍රශ්නයක් මම්මේ කී ඊතලේ දාන්න ඕනේ හීස දාන්න ඕනේ මේ x කියන පැත්තටද y කියන පැත්තටද මේ අවස්ථාවන් පිළිබඳව පව අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ x කියන පැත්තටද දාන්න ඕනේ y කියන පැත්තටද දාන්න ඕනේ විහාන් කියනවා x කියලා අනිත් පුතාලා ඔක්කොම කියන්නේ y බලමු ආයතම ගොනුව පරීක්ෂා කර බල පරීක්ෂා කරලා බලනවා නම් පින්තූරයක් ෆෝන් එකෙන් බලනවා නම් මොකක්ද පුතේ මම බලනවා එහෙනම් මට අවුට්පුට් වෙන්නේ හැබැයි පුතේ මම ෆෝන් එකෙන් පින්තූරයක් ගත්තොත් ඒක ඉන්පුට් වෙන්නේ එහෙනම් තැම්පත් කරනවා නම් වගේ තමයි විහාර x කියන පැත්තේ හිස දාන්නේ පරීක්ෂා කරලා බලනවා නම් අපි ඒක දාන්න ඕනේ කොයි පැත්තටද y කියන පැත්තට මේ ඊහිස දාන තැනපවා හොඳට අවබෝධයෙන් ඉගෙන ගන්න. මොකද ඒ දැන් වටිනවා අපිට මේ වට උත්තර ලියද්දී. එහෙනම් අයිතම ගොනුව පරීක්ෂා කර බලා. එහෙනම් ඊතර සිද්ධිය තමයි මොකක්ද? පරීක්ෂා කර බලා. අයිතමයට අදාළ තොරතුරු ගොනුවෙන් ලබාගෙන පාරිභෝගිකයාගේ විමසුමට පිළිතුරු ලබා දෙයි. එහෙනම් පාරිභෝගිකයාගේ පැත්තර නැවතී තලයක් යනවා පුතේ අපි එතන ලියනවා මොකක්ද විමසුමට පිළිතුරු ඕනම් පිළිතුරු කියලා ලිව්වත් හරි නැත්තම් විමසුමට පිළිතුරු කියලා ලබා දුන්නා නිවැරදි ඔන්න එහෙනම් මේ කොටස අපි ඉවරයි ඊළඟට කියනවා තමාට ලැබුණ තොරතුරු පිළිබඳව පාරිභෝගිකයා සෑහීමකටපත් වේනම් තවදයක් කිසියම් දරුවෙක් මෙතන තොරතුරු කියලා සඳහන් කරා නම් මේ අවස්ථාවේදී බෝල් කරලා නැති නිසා ඒකටත් ලකුණු ගන්න පුළුවන්. හරි. සර් යද්දී arrow එකේ උඩද ලියන්න ඕනේ cross කරලා ලිව්වට කමක් නැහැ. පුතේ cross කරලා ලිව්ව ප්‍රශ්නයක් නැහැ උඩින් ලිව්ව ප්‍රශ්නයක් නැහැ. ඒක පුතාගේ කැමැත්ත. හැබැයි ඉතින් උඩින් ලියන්න එක ටිකක් ලේසි. හරි. අපි යම් ප්‍රශ්නෙට පාරිභෝගිකය අදාළ ජංගම දුරකථනයේ සඳහා ඇනවුමක් ලබා දෙයි. අමියා කියනවා තමාට ලැබුණු තොරතුරු පිළිබඳව පාරිභෝගිකයා සෑහීමකටපත් වෙනම් මේ සෑහීමකටපත් වෙච්ච එක පෙන්වන්න ඕනේ නැහැ.
ඒක බාහිර භූතාර්ථේ පාරිභෝගිකයා කරගනි. නමුත් පද්ධතියට එයාගේ මොකක් හරි එනවා නම් ඒක ලියන්න වෙනවා. එහෙනම් මොකද්ද කියන්නේ? ඒ ආයකයට කැමති නම් ජංගම දුරකතනයේ සඳහා ඇනවුමක් ලබා දෙයි. එහෙනම් ඒත් කාටද ලබා දෙන්නේ පුතේ? අලවි සහායකටම තමයි. එහෙනම් මේ පැත්තට එනවා මොකක්ද? ඇනවුම. ඇනවුම කියලා ලියන්න. ඇනවුම ලබා දෙයි. ආයතනයේ අය කැමි අපට කින පොඩක් කින පොඩක් කින පොඩක් කින සර් කලින් කැල පොඩ අය කියලා දෙන්නකෝ. හරි මම හරි මං කලින් කැල කියන්නේ කොයි කියලාද පුතේ? අවසාන්ට කරේ සර් ඒ ටික අර මේ පාරිභෝගිකය අදාළ ජංගම දුරකථනයෙන් ඇනුමක් ලබා දෙයි. ආ හරි හරි. ඒක තමයි එතන මහත් කරන්න එතන පොඩ පොඩි මිස්ටේක් එකක් මගේ අතිනුත් වෙලා තියෙනවා. මම නැවත ඒක කියවන්නම්. අයිතම ගොනුව පරීක්ෂා කර බලා අයිතමේට අදාළ තොරතුරු ගොනුවෙන් ලබාගෙන පාරිභෝගිකයාගේ විමසුමට පිළිතුර ලබා දෙයි. හරි. විමසුමට පිළිතුර ලබා දුන්නා. ඒක හරි. ඊට පස්සේ තමාට ලැබුණු තොරතුරු පිළිබඳව පාරිභෝගිකයා සෑහීමකට පත්වේ නම් පාරිභෝගිකයා අදාළ ජංගම දුරකථනයේ සඳහා ඇනවුමක් ලබා දෙයි. ආයතනයේ අය කැමි ඇනවුම සම්බන්ධව ක්‍රියා කරයා. මම මේ ටික කියවන්න බැරි වුණානේ. ඔන්න එකපාරක් කියව ගැනීමේ වටිනාකම. එහෙනම් මේ ඇනවුම කියන එක මෙතෙන්ට නෙමෙයි ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඉන්නේ කවුද? අලෙවි සහායකනේ. එහෙනම් අපි ඒක දෙන්න ඕනේ කාටද? අය කැමිට. එහෙනම් අපි අඳිනවා ක්‍රියායනයක් තව මොකක්ද පුතේ? මෙන්න මෙහෙම අපි ලියනවා එතනින් අය කැමි කියලා. එහෙනම් අය කැමිගේ පැත්තට තමයි අපි පාරිභෝගිකයාගේ දා ඇනවුම අරගෙන එන්න ඕනේ. ඇනවුම අරගෙන ඉන්න ඕනේ. මේක මගේ අතින් වෙච්ච වරදක් ඈ. හරි. ඔන්න එහෙනම් පාරිභෝගිකයා විමසීමක් කරාලි විසහායකගෙන්. ඊට පස්සේ අයිතම පිළිබඳ පරීක්ෂා කරලා බැලුවා. ඒකට විමසුමට පිළිතුරු ලබා දුන්නා. ඊට පස්සේ පාරිභෝගිකයා කැමති නම් ෆෝන් එකක් ගන්න. අය කැමිට මොකක්ද කරන්නේ? ඇනවුමක් කරනවා. එහිදී ඔහු විසින් අයිතම ගොනුවෙන් අදාළ අයිතම විස්තරද අයිතම ගොනුවෙන් ගන්නවා කියලා කියනවා. අයිතම විස්තරද පාරිභෝගික ගොනුවෙන් පාරිභෝගික විස්තරද? එහෙනම් දැන් පාරිභෝගික කියලා ගොනුවකුත් එන්න ඕනේ. පාරිභෝගික ගොනුව කියලා එක්කත් එන්න ඕනේ. පාරිභෝගික ගොනුවෙන් පාරිභෝගික විස්තරද ලබාගෙන ඇනවුම සකසා ඇනවුම් විස්තර ගොනුවෙන් එහෙනම් තව ගොනුවක් වෙනවා පුතේ. ඇනවුම් ගොනුව කියලා එක්කත් එනවා. එහෙනම් ඇනවුම් ගොනුවේ මොකක් දාන්නේ? ඇනවුම සකසා ඇනවුම් විස්තර ගොනුවේ ඇතුළත් කරලා. එහෙනම් මෙතන මේකටත් අපි දානවා ඇනවුම කියලා. ඒක තැම්පත් කිරීමක් නේ. එහෙනම් ඇනවුම පැත්තටයි යන්නේ. ඇනවුම විස්තර ඇනවුම් ගොනුවට ඇතුළත් කරයි. අවසානයේ පාරිභෝගිකයාට අයිතමේ හා ඉන්වොයිස් එක නිකුත් කරයි. ඉතින් එහෙනම් මේ අය කැමි තමයි ඒ සම්බන්ධව කටයුතු කරන්නේ. නම් මෙතනින් ලියනවා අපි අයිතමේ දන ඉන්වොයිස් එක. කවුරු හරි දරුවෙක් අයිතමේ වෙනම ඉන්වොයිස් එක වෙනම ලිව්වා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම මේක තව එකපාරක් කියවගෙන එනවා. දැන් විභාගෙදී පුතාලත් මං කරන පියවරමයි අනුගමනය කරන්න ඕනේ. ඉස්සෙල් එකපාරක් කියවුවා. දෙවනි පාරේ පියවර කියව ගමින් මේක නිර්මාණය කරන තුන්වෙනි අවස්ථාවේ නිර්මාණය කරගත් එක දිහා බලාගෙන නැවත ප්‍රශ්නේ කියවනවා. මොකද එතකොට තමයි අපිට මේ වට ලියන්න අවශ්‍ය ක්‍රියාවලින් එහෙම හම්බ වෙන්නේ. අපි නැවත මේක කියමු. මයි මොබෝම් යනු පාරිභෝගික ජනතාවට ජංගම දුරකථන අලෙවි කරන වෙලද සැලකී. පාරිභෝගිකයෙකු තමන්ට අවශ්‍ය ජංගම දුරකථනය පිළිබඳ විමසීමක් අලෙවි සහායකගෙන් විමසූ අවස්ථාවකදී. එහෙනම් පාරිභෝගිකයා විමසීමක් කරනවා අලෙවි සහායකගෙන්. ඒක හරි. අයිතම ගොනුව පරීක්ෂා කර බලා අයිතමේට අදාළ තොරතුරු ගොනුවෙන් ලබාගෙන පාරිභෝගිකයාට විමසුමට පිළිතුර ලබා දෙයි. එහෙනම් වෙන්න අයිතම ගොනුව තියෙනවා පරීක්ෂා කරලා බලලා විමසුමට පිළිතුර ලබා දෙනවා. එහෙනම් මේ අලෙවි සහායක මොකක්ද කරන්නේ පුතේ? අලෙවි සහායක මොකක්ද වෙන්නේ? අපිට ලියන්න පුළුවන් යාට බලමු මෙතන කතන්දරෙන් ගන්න පුළුවන්ද කියලා. අලෙවි සහායකගෙන් විමසු අවස්ථාවේක ඇති. එහෙනම් අපිට මෙයාට ලියන්න පුළුවන් පාරිභෝගික
සේවය කියලා ලියන්න. නිකන් මෙතන කතන්දරයක් දීලා නැත්තම් පුතාලට ක්‍රියාවලිය ගැළපෙන එකක් ලියන්න හැකියාවක් තියෙන නම් මම පාරිභෝගික හැන්ඩල් කරන එකනේ කරන්නේ. එහෙනම් මෙතන පාරිභෝගික සේවය කියලා මම ලියනවා. ලබා දෙයි. ඊට පස්සේ තමාට ලැබුණු තොරතුරු පිළිබඳ පාරිභෝගික සෑහීමකට පත් වේ නම් පාරිභෝගික ජංගම දුරකථනයේ සඳහා ඇනෝමක් ලබා දෙයි. අබින්නේ එහෙනම් ඇනෝමක් ලබා දෙනවා කාටද? අය කැමිට. ආයතනයේ අය කැමි ඇනෝම් සම්බන්ධ වෙයි ක්‍රියා කර එහෙනම් අය කැමි මොනවද සම්බන්ධද කටයුතු කරන්නේ? ඇනෝම් සැකසීම. එහෙනම් මෙයාගේ ක්‍රියාවලියට අපි ලියනවා ඇනෝම් සැකසීම කියලා. ඇනෝම් සම්බන්ධයෙන් ක්‍රියා කරයි. එහිදී ඔහු විසින් අයිතම ගොනුවෙන් අයිතම විස්තරද වෙන්න අයිතම ගොනුවෙන් අයිතම විස්තර ලබා ගත්තා. ඒක හරි. පාරිභෝගික ගොනුවෙන් පාරිභෝගික විස්තරද ලබාගෙන ඇනවුම සකසා ඇනවුම් විස්තර ඇනවුම් ගොනුවට ඇතුළත් කරා. එන වෙන්න ඇනවුම් විස්තර ඇනවුම් ගොනුවට තැම්පත් කරා. අවසානයේ පාරිභෝගිකයාට අයිතමය හා ඉන්වොයිස් එක නිකුත් කිරීම සිදු කරනවා. කවීෂ පුතා අහනවා දැන් ඔයාලා අහලා තියෙන ප්‍රශ්නට උත්තර දෙන්න. සර් අයිතම ගොනුවේ ඉඳන් අලෙවි සහායකට ඇඳ ඊතලය උඩ අයිතමයට අදාළ තොරතුරු කියලා ලිව්වොත් කරේ. සර් අයිතමයේ ගොනුවේ ඉඳන් අලෙවි සහායකට අයිතම ගොනුව හරි ඕකේ. දැන් සහය අලෙවි සහය උඩ තොරතුරු කියලා ලිව්වොත් වැරදි නෑ. මං කිව්වා නේද මම පැහැදිලි කරන්නේ මම කිව්වා කලින් තොරතුරු කියලා ලිව්වොත් ප්‍රශ්නයක් නෑ කවිෂේක නිවැරදි. කාවින් දහනවා සර් අලෙවි කරන කටයුතු කිව්වහම හරිද? අලෙවි කරන කටයුතු අලෙවි සහායකගේ අලෙවි කරන කටයුතු කියලිවත් හරි නිකන් අදහස එන්නයි ඕනේ ක්‍රියාවලියක් දීලා නැති නිසා. ඊළඟට කවුද තව තියෙන ප්‍රශ්නේ? හරි ඒක අලෙවි කිරීම කටයුතු. ඒකමයි අහලා තියෙන්නේ හැමෝමනේ. හරි ඕකේ. එහෙනම් මේ ඇන් දෙක පුතාලගේ හරිද? බලන්න මේකේ ඩේටාබේස් තුනක් තියෙනවා, ක්‍රියාවලිය දෙකක් තියෙනවා, බාහිර පාර්ශව එකක් තියෙනවා. එහෙනම් තේරුණා නම් Y නැත්තම් no. හරි ඕකේ යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි වෙලාව ඇවිල්ලා හරියටම වෙලාව ඇවිල්ලා 10යි 6යි. මම මේක 10යි 11ට කරනවා. 10යි 11ට කරන්න කලින් පුතාලා මේකේ තියෙන ඩේටාබේස් ගාන ක්‍රියාවලිය ගාන සහ බාහිර පාර්ශවයන් ගණන හඳුනා ගන්න. ඒ වගේම කොලේක පුළුවන් ඉක්මනින් මේක අඳින්න විනාඩි 5ක කාලයක් ලබා දෙනවා. ඉක්මන් කරන්න. 10යි 11ට මම පටන් ගන්නවා. ලියන ඉවර වෙච්ච ළමයිට පුළුවන් ක්‍රියාවලිය ගන්න, ඩේටාබේස් ගන්න සහ බාහිර පාර්ශවයන් ගන්න මට රිප්ලයි කරන්න. ඉවර කట్టి මන්ටමට ඩේටාබේස් ගානයි ක්‍රියාවලිය ගානයි රිප්ලයි කරන්න.
බාහිර භූතාර්ථයක් කියලා කියනවා. යාවලිය හතරයි. නත්තකුණුත් හතරයි. ओके उत्साह मेकड़ी उत्साह මාෂිකේනා බාහිර පාර්ශ්ව දෙකයි එකයි ක්‍රියාවලිය දෙකයි ඩේටාබේස් එකයි ඕකේ හරි වෙලාව 10යි 11යි පුතාලට ලබා දුන්න කාලය ඇති පුතාලට තව කාලෙ ඕනි කියලා හිතනවනම් කාඩර ඉක්මනට කියන්න ඕනි කියලා හදන කෙනෙකුට කාලෙ ඕන නම් කියන්න ඉක්මනට කියන්න එහෙම නැත්නම් මම පටන් ගන්නවා उत्साह පාරිභෝගිකයා විසින් ඇනවුමක් විකුණුම් පද්ධතියේ විකුණුම් අංශය වෙත ලබා දෙයි. මේක මම එකපාරක් කියෙව්වා මම ඒ නිසයි මෙතනින් නවතින්නේ. මේක නැත්තම් ඔයාලගේ පුරුදු වෙන්න ඕනේ එකපාරක් සම්පූර්ණයෙන් කියවනවා ඊට පස්සේ පියවර පියවර වශයෙන් කියවලා අඳිනවා ඊට පස්සේ ඇඳපෙක දිහා බලාගෙන මේක කියවනවා. ඔන්න ඔහොමයි DFD අඳින්නේ අපි. දැන් මේක මම එකපාරක් කියෙව්වා දැන් එහෙනම් මම පියවරෙන් පියවර යනවා. පාරිභෝගිකයා විසින් පාරිභෝගිකයා විසින් ඇනවුමක් විකුණුම් පද්ධතියේ විකුණුම් අංශය වෙත ලබා දෙයි. පාරිභෝගිකයා ඇනවුමක් ලබා දෙනවා විකුණුම් පද්ධතියේ විකුණුම් අංශයට. දැන් පුතේ මේ බලන්නකෝ. දැන් මෙතනදී ප්‍රශ්න කිහිපයක් තියෙන මේ පළවෙනි රූල් එක. පාරිභෝගිකයා කියන එක නම් ප්‍රශ්නයක් නෑ. අපිට ඒක බාහිර භූතාර්ථයක් විදිහට ගන්න පුළුවන් පාරිභෝගිකයා කියන එක. ඇනවුමක් කරන එකත් ගන්න පුළුවන්. ඇනවුම කියන එකත් ගන්න පුළුවන්. හැබැයි මේ ඇනවුමට සම්බන්ධ වෙන ක්‍රියාවලිය මේ ඇනවුමට සම්බන්ධ වෙන ක්‍රියාවලිය විකුණුම් පද්ධතියද විකුණුම් අංශයද මොකක්ද පුතාල මෙතන ක්‍රියාවලියට දැම්මේ? විකුණුම් පද්ධතියද විකුණුම් අංශයද? කො රිප්ලයි කරන්න. විකුණුම් පද්ධතියද විකුණුම් අංශයද පුතාල දැම්මේ? පද්ධතිය නම් නෙමෙයි විකුණුම් අංශයයි වෙන්න ඕනේ. මේ පද්ධතියක් ගැනනේ කතා කරන්නේ. මේ පද්ධතිය ඇතුලේ තියෙන උපදේවල් තමයි ක්‍රියාවලින් තුලින් නිරූපණය කරන්නේ. එහෙනම් මම මේකෙදි DFD 2 අවස්ථාවටත් එන්නම්. හරි? මේකෙ මම DFD 2 අවස්ථාවටත් මේකෙන් එක්ස්ප්ලেইন කරන්න. ඉස්සර DFD 1 ඉවර කරගනිමු. එහෙනම් විකුණුම් අංශය මෙතනින් එන්න ඕනේ පුතේ විකුණුම් අංශය කියලා. වෙත ලබා දෙයි. එසේ ලබා ගන්නා පාරිභෝගික ඇනවුම ගබඩාව වෙත ලබා දෙන අතර ගබඩාව වෙත ලබා දෙන අතර ගබඩාව මගින් පාරිභෝගික ඇනවුමට අදාළ බාණ්ඩ ලබාගෙන මෙතන කියනවා එසේ ලබා ගන්නා පාරිභෝගික ඇනවුම ගබඩාව වෙත ලබා දෙන අතර ගබඩාව මගින් පාරිභෝගික ඇනවුමට අදාළ බාණ්ඩ ලබාගෙන මෙතන මේ ගබඩාව කියලා අදහස් වෙන්නේ ඩේටාබේස් එකක්ද ක්‍රියාවලියක්ද ඩේටාබේස් එකක්ද ක්‍රියාවලියක්ද ඩේටාබේස් නම් D ක්‍රියාවලියක් නම් K කෝ රිප්ලයි ඩේටාබේස් එකක්ද ක්‍රියාවලියක්ද හරියට හරි
සාවින්ද ඩේටාබේස් එකක් නෙමෙයි පුතේ ගුණුව කියලා තිබ්බට ගබඩාව කියලා තිබ්බට හිතන්න එපා ඒක ඩේටාබේස් එකක් කියලා ඒක ක්‍රියාවලියක් මං ඒ කියන්නේ සාමාන්‍ය පද්ධතියක් ඇතුළේ තියෙන විකුණුම් අංශය ගබඩාංශය වගේ මෙතන තියෙන මේ ගබඩාව කියන්නේ පුතේ ක්‍රියාවලියක් එහෙනම් අපිට ගන්න වෙනවා ගබඩාව කියන එක ගබඩාව කියන එක එහෙනම් මෙතන බලන්න මොකක්ද වෙන්නේ කියලා එසේ ලබා ගන්නා පාරිභෝගික ණුම ගබඩාවට ලබා දෙනවා එහෙනම් විකුණුම් අංශයේ ඉඳන් ගබඩාව වෙත යන්න ඕනේ ණුම කියලා එකක් ඒ වගේම ගබඩාව මගින් පාරිභෝගික ණුමට අදාළ භාණ්ඩ ලබාගෙන එහෙනම් ගබඩාව ඉදන් මේ පැත්තට යන්න ඕනේ පුතේ භාණ්ඩ කියලා එකක් භාණ්ඩ ලබාගෙන ගබඩා ගොනු සහ ගබඩා මට්ටම් පිළිබඳ ගොනු අන්න මෙතන තියෙන්නේ වෙන්න ගබඩා ගොනු කියලා වෙනම එකක් තියෙනවා ඒ වගේම ගබඩා මට්ටම් කියලා තව ගොනුවක් තියෙනවා එහෙනම් අපිට පුළුවන් මෙතනින් දාන්න ගබඩා ගොනුව සහ ගබඩා මට්ටම් ගොනුව ගබඩා මට්ටම් ගොනුව දැන් මේ ඔක්කොම කරන්නේ විකුණුම් මාංශයෙන් හරි ඒ දෙක මොකද කරන්නේ යාවත්කාලීන කිරීමක් කරනවා එහෙනම් මේකත් යාවත්කාලීන කිරීමක් කරනවා මේකත් යාවත්කාලීන කිරීමක් සිදු කරනවා ඊට පස්සේ කියනවා ඇනවුමට අදාළ තෝරාගත් භාණ්ඩ බෙදා හැරීමේ අංශයට නිකුත් කරනු ලබයි ආ ඊට පස්සේ කාර්ද නිකුත් කරනවා කියන්නේ මෙයා කියනවා ඇනවුම ගබඩාව වෙත ලබා දෙන අතර ගබඩාව මගින් පාරිභෝගික ඇනවුමට අදාළ භාණ්ඩ ලබාගෙන භාණ්ඩ ලබාගෙන භාණ්ඩ ලබා ගත්තා කියලා කියනවා එහෙනම් මෙතන ඊ හිස හරි ලබාගෙන ඇනවුමට අදාළ තෝරාගත් භාණ්ඩ බෙදා හැරීමේ අංශයට නිකුත් කරනු ලබයි එහෙනම් තව ක්‍රියාවලියක් වෙනවා පුතේ කවුද බෙදා හැරීම කියලා බෙදා හැරීම කියලා එනවා බෙදා හැරීමේ අංශයට මොකද කරන්නේ තෝරාගත් භාණ්ඩ එහෙනම් මේ පැත්තට අපි දානවා තෝරාගත් භාණ්ඩ කියලා භාණ්ඩ බෙදා හැරීමේ අංශයෙන් නිකුත් කරනු ලබයි බෙදා හැරීමේ අංශයේදී භාණ්ඩ ඇසුරුම් කිරීමට ලක් කරන අතර එහෙනම් මෙතන පැහැදිලිව කියනවා බෙදා හැරීමේ අංශය මොකක්ද කරනවා කියන්නේ භාණ්ඩ ඇසුරුම් කිරීම. එතන නම් ක්‍රියාවලිය තියෙනවා පැහැදිලිව. මෙයාගේ ක්‍රියාවලිය තමයි භාණ්ඩ ඇසුරුම් කිරීම. ලක් කරන අතර එම භාණ්ඩ හා ඊට අදාළ බෙදා හැරීමේ සටහන පාරිභෝගිකයා වෙත ලබා දෙනු ලබයි. එහෙනම් පාරිභෝගිකයාට භාණ්ඩ ලබා දෙන්නේ විකුණුම් අංශයෙන් නෙමෙයි බෙදා හැරීමේ අංශයෙන් මොකක්ද ලබා දෙන්නේ? භාණ්ඩයි බෙදා හැරීමේ සටහනයි. එහෙනම් පුතේ මෙතන ඉඳන් මේ පැතිරී තලයක් යන්න ඕනේ භාණ්ඩ ප්ලස් බෙදා හැරීමේ සටහන. මෙතනත් භාණ්ඩ වලට වෙනම එකක් බෙදා හැරීමේ සටහනට තවද ගැලීම් මේ දත්ත ගැලීමක් ගියාට ප්‍රශ්නයක් නැහැ. සටහන පාරිභෝගිකයා වෙත ලබා දෙනු ලැබේ. ලබා දෙනු ඇත. ඒ සමගම අදාළ බෙදා හැරීමේ සටහනේ පිටපත් විකුණුම් අංශයට ලබා දෙන අතර එහෙනම් බෙදා හැරීමේකේ ඉඳන් ඊතලයක් යන්න ඕනේ පුතේ විකුණුම් අංශයට ක්‍රියාවලිය දෙකක් අතර දත්ත ගැලීමක් වෙන්න පුළුවන් අපි කනගත්තා මොකක්ද යන්නේ බෙදා හැරීම් සටහනේ පිටපතක් එහෙනම් මෙතන ලියනවා බෙදා හැරීම් සටහනේ පිටපතක් පිටපතක් කියලා ලියනවා පිටපතක් විකුණුම් අංශය ලබා දෙන අතර විකුණුම් අංශයේ විසින් විකුණුම් කුවිතාංශය සකස් කර පාරිභෝගිකයන් නිකුත් කරයි එහෙනම් මෙතන ඉඳන් නැවතත් ඊතලයක් මේ පැත්තට එනවා මොකක්ද පුතේ විකුණුම් කුවිතාංශය විකුණුම් කුවිතාංශය හරි එහෙනම් අපිට දැන් මේක කියවලා අඳින්න පුළුවන් ටික අපි අඳගෙන ඉවරයි දැන් මේක නැවත වතාවක් කියවමු මේක හරිද කියලා චෙක් කරගන්න මෙයා කියනවා ගබඩාවයි මොකද ගබඩාවයි ගබඩා මට්ටමේ අන්නේ ගොඩකයි කියන්නේ හරි දැන් මේ මම නැවත කියනෝනේ එතකොට මම අයි පැහැදිලි කරන්න පාරිභෝගිකයා එහෙනම් වෙන්න බාහිර භූතාර්ථ පාරිභෝගිකයා විසින් ඇනවුම විකුණුම් මංශයට කරනවා ඇනවුමක් කරනවා කාටද පුතේ විකුණුම් මංශයට හරි එහෙනම් ඔන්න එක සදාහන් කරා වෙත ලබා දෙයි එසේ ලබා ගන්නා පාරිභෝගික ඇනවුම ගබඩා වෙත ලබා දෙන අතර වෙන්න ගබඩාව තියෙනවා ගබඩාවට ලබා දුන්නා ඇනවුම ගබඩාව වෙත ලබා දෙන අතර ගබඩාව මගින් පාරිභෝගික ඇනවුමට අදාළ භාණ්ඩ ලබාගෙන භාණ්ඩ ලබාගෙන වෙන්න භාණ්ඩ ලබාගෙන සර් එතෙන්දි ගබඩාව කියන්නේ ඩේටාබේස් එක කියන අදහස නේද නෑ 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 මෙතන ගබඩාව කියන එක දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා ඩේටාබේස් එක අනිත් එක ගබඩා අංශය ඒ කියන්නේ බං
සාමාන්‍යයෙන් ආයතනයක ස්ටොක් දාන තැන තියෙනවානේ. ඒක ඇවිල්ලා ඩේටාබේස් එකක් නෙමෙයි එතන ඇත්තටම ෆිසිකලි අයිටම්ස් තියෙනවානේ පුතේ. එහෙනම් මෙතන අදහස් වෙන්නේ අන්න ඒ කියන ගබඩාව. සහ ඒ ගබඩාවේ තියෙන විස්තර අඩංගු ලයිස්තු තියෙනවානේ, ගොනු තියෙනවානේ. ඒ ගොනු වලට ගබඩාව කියලා එක්කත් මෙතන වෙනම අරන් තියෙනවා. මම ඒක නැවත ඒරුල කියන්නම්කො. ගබඩා ගොනු සහ ගබඩා මේකනේ නැවත කියන්නේ නෝ එකනේ. එසේ ලබා ගන්නා පාරිභෝගික ඇනවුම ගබඩාව වෙත ලබා දෙන අතර වෙන්න ගබඩාව දෙනවා ගබඩාව වෙත ලබා දෙන අතර ගබඩාව මගින් පාරිභෝගික ඇනවුමට අදාළ භාණ්ඩ ලබාගෙන එහෙනම් ගබඩාවෙන් කරන්නේ මොනවද? භාණ්ඩ ලබා ගැනීම තමයි භාණ්ඩ දැත්ත සැකසීම. ඒ සිද්ධිය මෙතන ලියන්න පුළුවන්. ලබාගෙන ගබඩා ගොනු සහ ගබඩා මට්ටම් පිළිබඳ ගොනු යාමත් කාර්ය කිරීම සිදු කරයි. ආ මෙතන පොඩ්ඩක් ඉන්න පාරිභෝග ගැනීමවල භාණ්ඩ ලබාගෙන කිනු මංශ වෙත ඉසේ ලබා ගන්න පාරිභෝග ගැනීමට ගබඩා නෝම ගබඩා වෙත ලබා දෙන අතර ගබඩාව මගින් අනේ පුතේ සමා වෙනෝනේ මේ ගබඩාව මගින් තමයි මේ යාවත් කාලින කරන්නේ කරන්න ඕනේ. මම ඒක විකුණුම් අංශයෙන් දැම්මේ. ඒ යාවත් කාලන කිරීම කරන්නේ ගබඩා අංශයෙන්. හරි. මොකද මෙතන මේ ගබඩාව මගින් කියලා තියෙනවා. මම ඒක දැක්කේ නැහැ. ගබඩාව මගින් පාරිභෝගික ගැනීමට අදාළ භාණ්ඩ ලබාගෙන ගබඩා ගොනු සහ ගබඩා මට්ටම් පිළිබඳ ගොනු යාවත් කාලින කිරීමක් සිදු කරයි. එහෙනම් ඒ දෙකක් හරි. බෙදා හැරීමේ ඊට පස්සේ කියනවා ඇනවුමට අදාළ තෝරාගත් භාණ්ඩ ඇනවුමට අදාළ තෝරාගත් භාණ්ඩ බෙදා හැරීමේ අංශයෙන් නිකුත් කරන අතර එහෙනම් මෙන්න මේ භාණ්ඩ ටික අරගෙන විකුණුම් අංශයෙන් ඒක ලබා දෙනවා කාටද? බෙදා හැරීමේ අංශයට අංශයෙන් නිකුත් කරන ලබයි. බෙදා හැරීමේ අංශයේදී භාණ්ඩ ඇසුරුම් කිරීමට ලක් කරන අතර එහෙනම් මෙන්න භාණ්ඩ ඇසුරුම් කිරීම කියලා ලියුවා. ලක් කරන අතර එම භාණ්ඩ හා ඊට අදාළ බෙදා හැරීමේ සටහන් භාණ්ඩ සහ බෙදා හැරීමේ සටහන් පාරිභෝගිකය වෙත යවනු ලැබේ. එහෙනම් ඒකත් හරියට සටහන් කරලා තියෙනවා. ඒ සමගම අදාළ බෙදා හැරීමේ සටහන් පිටපතක් විකුණුම් අංශයටත් යවුවා. එහෙනම් එන්න මේක මෙතන සටහන් කර ඒකත් හරි. ලබා දෙන අතර විකුණුම් අංශයේ විසින් විකුණුම් කුවිතාංශය සකස් කර එය පාරිභෝගිකයාට ලබා දෙයි. එහෙනම් අපිට තව තියෙනවා මේ විකුණුම් අංශයට අදාළ සිද්ධිය කියන්න අපි බලමු මොකක්ද ගන්න පුළුවන් යාට කියලා. එහෙනම් අපි දාමු විකුණුම් සම්බන්ධ කටයුතු සිදු කිරීම කියලා අපි මේකේ අර්ථයේ ක්‍රියාවලිය ලියමු. දැන් මෙතන මෙහෙම එකක් ඉගෙන ගන්න ඕනේ. දැන් මේ ඇවිල්ලා DFD 1 නේ පුතේ. මේක DFD 2 බවට වෙනවා. DFD 2 බවට පත් කරනවා නම් අපි මෙහෙමයි කරන්නේ. පද්ධතිය තුල සිදු වෙන සිද්ධීන් ටික අපි දක්වනවා මොකක් ඇතුළේද පුතේ? පද්ධතිය තුල සිදු වෙන සිද්ධීන් ටික අපි දක්වනවා මොකක් ඇතුළේද? රාමුවක් ඇතුළේ. රාමුවක් ඇතුළේ. සහ ඊට පිටින් ඉන්න බාහිර පාර්ශවයන් අපි රාමුවට පිටින් නිකුත් කරනවා. ඒකල්ලා සමස්ත පද්ධතියේ නම උඩින් ලබා දෙනවා. එහෙනම් මේකේ පද්ධතිය නම් මොකක්ද? විකුණුම් පද්ධතිය. ඔන්න එක කියලා දාලා විකුණුම් පද්ධතිය දැම්මා. ඒකේ පළවෙනි ක්‍රියාවලිය 1 දෙවෙනි ක්‍රියාවලිය 2 තුන්වෙනි ක්‍රියාවලිය 3. ඔන්න ඔහොමයි පුතේ අපි DFD 2 අවස්ථාව අදින්න. ඉතින් ඒකෙදි වෙන්නේ බාහිර පාර්ශවයන් එළියට දැමීමක් පමණයි. පද්ධතිය තුල සිදු වෙන සිද්ධි අපි රාමුව ඇතුළේ නිරූපණය කරනවා. එහෙනම් මේ ගාන පැහැදිලි නම් Y කියලා රිප්ලයි එකක් දෙන්න, නැත්නම් N කියලා රිප්ලයි එකක් දෙන්න. ගැටලු තියෙනවා නම් ඒ ගැටලුව මට යොමු කරන්න. DFD 2 එක පොඩ්ඩක් අයගෙන දෙන්නක. DFD 2 එකේදී පුතේ වෙන්නේ බාහිර පාර්ශවයන් අපි එළියෙන් රාමුවෙන් පිටත නිරූපණය කිරීමක් වෙනවා. ඒ වගේම සමස්ත පද්ධතියේ නාමය අපි උඩින් ලබා දීමක් කරනවා. ඒ කියන්නේ අර ක්‍රියාවලිය වලට ගන්න සංකේතය ලොකු කරලා පෙන්වනවා වගේ. අපි කරන්නේ ඒකට අංකයක් ලබා දෙනවා. ඒ අංකය අපි හිතමු මෙතන 2 දුන්නා කියලා. එහෙනම් ක්‍රියාවලිය වලට අපි දාන්නේ 2 1 2 2 2 3. දැන් මෙතන එකනේ දැම්මේ මම. ඒ නිසා දැම්ම 1 1 1 2 1 3 කියලා දැම්මා. ඒ වගේම පුතේ පද්ධතිය තුල සිදුවෙන සිදුවීම් රාමුව තුල නිරූපණය කිරීමක් තමයි අපි DFD 2 වලදී සිදු වෙන්නේ. හරි. එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නෙට. ආ 2019 ප්‍රශ්නේ. 2019 ප්‍රශ්නේ. දැම්මට මේකට අදාළව දැන් මේ අවුරුද්දේ මේ ප්‍රශ්නේ අහන්නේ පුතේ W සහ X කියන ස්ථාන වලට එන කතන්දරේ විතරයි. 2019 අවුරුද්දේ අහන්නේ
W සහ X කියන අවස්ථාවන් වලට එන දේවල් ටික විතරයි. නමුත් පුතාලා මට ඉස්සල්ලාම මේක කියවන්න විනාඩි 5ක් ලබා දෙන්නම්. පොඩේ ඉන්න කල්න. කාවිද ප්‍රශ්නයක් අහනවා අන්නව ඇනවුම් ගබඩාවට ඇනවුම් මෙහෙය වීම හරි ප්‍රශ්නයක් නෑ පුතේ. දැන් හරියටම ක්‍රියාවලිය දීලා නැත්තම් එහෙම ලිව්වට ප්‍රශ්නයක් නෑ. දැන් පුතාලට මතකයි 2020 ප්‍රශ්නය අපි ඊයේ කරා. ඒක නම් ක්‍රියාවලිය පැහැදිලි වුඩින් තිබ්බා. ඒ වගේ අවස්ථාවක අපි ලියනවා පැහැදිලිවම නැත්තම් අදහස අපි ගලපන්න ඕනේ ක්‍රියාවලිය තුල. හරි. ඒක දැන් අමතක කරමු. මේ ප්‍රශ්නේ දැන් ඉවරයි. විනාඩි 5ක කාලයක් ලබා දෙන්නම්. විනාඩි 5ක කාලයක් ලබා දෙන්නම්. මේ ප්‍රශ්නේ හොඳට කියවන්න. මේ ප්‍රශ්නේ හොඳට කියවන්න. ඊට පස්සේ මම එකින් එක අහනවා P10 මොකක්ද, Q10 මොකක්ද, R10 මොකක්ද කියලා. ඒ නිසා තත්කාල මේ ප්‍රශ්නේ එකපාරක් කියව ගන්නකෝ. එකපාරක් මේ 2019 ගානේ කියවන්න හොඳට. ප්‍රශ්නේ හොඳට කියවන්න. කියවලා ඉවර නම් මට වයි කියලා රිප්ලයි එකක් දෙන්න. එතකොට මම පටන් ගන්නවා. දරුව 10 දෙනෙක් රිප්ලයි එකක් දුන්නත් වයි කියලා මම පටන් ගන්නවා ප්‍රශ්නේ කරන්න. සන්දේශ් මේ අවුරුද්දේ ඔය මේ W සහ X විතරක් අහන්නේ දන්නවද පුතේ? මේ ප්‍රශ්න රුඩින් අහලා තියෙනවා මේකේ සන්දර්භ රූප සරහන 30ක් පුරවන්න. ඒකේ දෙවනි ප්‍රශ්න කොටස විදියට තමයි මේක දීලා තියෙන්නේ. ඒකයි යා. W විතරක් නෙමෙයි X එකටත් ආපේ අහනවා. දත්ත ගැලීම මොකක්ද කියලා X ට. පුතාලානේ කියවල ඉවර නම් මට වයි කියලා රිප්ලයි එකක් දෙන්න. චාක් ඉවරයි කියලා කියනවා. අසුනුත් හරි. 3යි 4යි 5යි 6යි. අතයි. තව 3 දෙනෙක් ඉවරනවා ඊට පස්සේ පටන් ගන්නවා. කො විහාන්ට පස්සේ කවුරුත් තා ඉවර නැද්ද? හරි. දැන් ඉවරයි කට්ටියනේ. හරි. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් තව කාටද කාලේ ඕනේද? මොකද කියන්නේ? හරි. මම හිතනවා කට්ට කාලේ අවශ්‍ය නැහැ. නැත්තම් මම ඇහුවා ඕනේද කියලා. අවශ්‍ය නම් ඉල්ලන්න ඕනේ නැත්තම් මම පටන් ගන්නවා. ඕකේ. යමු මේ ප්‍රශ්නෙට. අපි ඊයේත් මේ ප්‍රශ්නේ කියවුවා මේකට අදාළ DFD 0 අවස්ථාව අදින්න. එහෙම නැත්නම් අපි කියන සන්දර්භ රූප සටහන අදින්න. ඊට පස්සේ ඒකේ දෙවනි කොටස විදිහට තමයි 2019 අවුරුද්දේ DFD 1 එකත් අහලා තියෙන්නේ. අපි යමු ප්‍රශ්නෙට. පරීක්ෂාව සිදු කර ලෙස නියම කළ තුණ්ඩුව රෝගියා විසින් බාර ගැනීමේ කවුන්ටරේට බාර දෙනු ලැබේ. දැන් රෝගියා කියන බාහිර භූතාර්ථය දීලා තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මොකක්ද මෙයා මේ කවුන්ටරේට ලබා දෙන්නේ? කවුන්ටරේට මොකක්ද ලබා දෙන්නේ? එහෙනම් P10 ඕනේ මොකක්ද? P10 ඕනේ හරියට හරි. P10 ඕනේ මොකක්ද? තුණ්ඩුව.
තුන්ඩුව රෝගියා විසින් බාර ගැනීමේ කවුන්ටරේට බාර දෙනු ලැබේ. බාර ගැනීමේ කවුන්ටරේ විසින් රෝගියා වෙත වර්ණාවක් නිකුත් කර එහෙනම් පුතේ කියුටෙන්න ඕනේ මොකක්ද? කියුටෙන්න ඕනේ මොකක්ද? කෝ රිප්ලයි. ඉන්වොයිස් එක එහෙම නැත්නම් අපි ඒකට කියනවා මොකක්ද? වර්ණාව. වර්ණාව. බලන්න වර්ණාව රෝගියා වෙත නිකුත් කර එහි පිටපතක් අය කැමි වෙත යවනු ලැබේ. බලන්නකො පුතේ මේ රෝග මේ මෙතන ලේ පරීක්ෂා කිරීමේ එකේ ඉඳන් කවුන්ටරේ ඉඳන් මේ පැත්තට තියෙන එකක් නේද? එහෙනම් මෙතනට සදාහන් කරන්න ඕනේ මොකක්ද අපි? මෙතන කවුද එන්න ඕනේ? අය කැමි. මෙතනට එන්න ඕනේ කවුද පුතේ? අය කැමි. එහෙනම් අය කැමිට ලබා දෙන්නේ මොකක්ද? පිටපතක් වර්ණාවේ පිටපතක්. එහෙනම් මෙතනට එන්න ඕනේ වර්ණාවේ පිටපතක්. අය කැමි වෙත යවනු ලැබේ. රෝගියා විසින් වර්ණාව පරීක්ෂා කර පොඩකින් ප්‍රශ්නයක් අහනවා සර් ඒකේ ප්‍රොසෙස් ඇතුලේ ස්ථානීය හෝ ක්‍රියාවට සම්බන්ධ වූ පුද්ගලයා දාලා නැත්තේ ඇයි ගානේ පුතා ඉතින් ඒව හැම තමයි ඒ විභාගයේ ප්‍රශ්න දෙන විදිය සමහරක් ඒව ගණු අංක දාලා තියෙනවා සමහරක් ඒව ගණු අංක දාලා නැහැ සමහරක් වෙලාවට සම්බන්ධ වෙන පුද්ගලයා හෝ පාර්ශවය දාලා තියෙනවා තවත් වෙලාවකට දාලා නැහැ තවත් සමහරක් ඒව ක්‍රියාවලිය දාලා නැහැ ඒ ප්‍රශ්නේ දෙන විදිය ප්‍රශ්නේ කොහමද උන්නත් අපි දැනගෙන ඉන්න ඕනේ ඒවා ලියා ගන්න. එතකොට අපිට මේ ගාන හදන්න ලේසියිම අපසංක. එහෙනම් මම යනවා මෙතනට නැවතත්. පිටපතක් අය කැමි වෙත ලැබේ. එහෙනම් ඔන්න වර්ණාය පිටපත අය කැමි විතර ලැබෙනවා. ඊතලයේ මේ පැත්තට තියෙනවා. එහෙනම් ඒ කොටසත් හරි. ඊට පස්සේ කියනවා රෝගියා විසින් වර්ණාව පරීක්ෂා කර. රෝගියා විසින් වර්ණාව පරීක්ෂා කර එය අනුමත කිරීමෙන් පසු අය කැමි වෙත ගෙවීම සමග බාර දෙනු ලැබේ. එහෙනම් රෝගියා ගෙවීම සමග මේ එක්ස් දෙන්න ඕනේ මොකක්ද පුතේ මේ විභාගයේ අහන එක්ස් ට මොකක් දෙන්න ඕනි කියලා. එක්ස් ට මොකක් දෙන්න ඕනි? එක්ස් දෙන්න ඕනේ මොකක්ද? අනුමත වර්ණාව හා ගෙවීම. හරියට හරි අනුමත වර්ණාව ප්ලස් ගෙවීම. අනුමත වර්ණ කො අය කැමිද පොඩකින් මට අර්මිතින් අනුමත කිරීමෙන් පසු අය කැමි වෙත ගෙවීම සමග බාර දෙනු ලැබේ. එහෙනම් එක්ස්ටෙන්ඩ් ඕනේ වර්ණාව හා ගෙවීම. ඊට පස්සේ කියනවා අය කැමි විසින් රිසිට් පතක් රෝගියා වෙත නිකුත් කර. බලන්න පුතේ අය කැමිගේ පැත්තේ ඉඳන් රිසිට් පතක් මේ පැත්තට එනවද කියලා. ආ ඒක සදහන් කරලා අනේ මේකේ එහෙනම් ආර් ටෙන්ඩ් ඕනේ මොකක්ද? රිසිට් පත. රිසිට් පත. රිසිට් පත රෝගියා වෙත නිකුත් කර පිටපතක් පරීක්ෂණාගාරයේ වෙත යවනු ලැබේ. එහෙනම් මෙතනටත් එන්න මේක ඇවිල්ලා පරීක්ෂණාගාරය. එතනටත් එනවා රිසිට් එකේ පිටපත. එහෙනම් මේ රිසිට් පත කියලා ලිව්වත් නිවැරදි. එහෙනම් ආර්ටින්න ඕනේ රිසිට් පත. හොඳයි සමහරක් පුතාලා උත්තරේ ලියනවා මං ටක් ගාලා කියනකොට. නියමයි. රෝගියා විසින් රිසිට් පත පරීක්ෂණාගාරයේ වෙත බාර දෙනු ලැබේ. එහෙනම් රෝගියා විසින් රිසිට් පත පරීක්ෂණාගාරයට දෙනවා. එහෙනම් ඒක මේක සදහන් කරලා තියෙනවා ඒක හරියි. පරීක්ෂණාගාරයේ විසින් රෝගියා තහවුරු කර ලේ පරීක්ෂාව සිදු කිරීමෙන් පසු සිදු කළා ලෙස යාවත්කාලීන කරන ලද රිසිට් පත රෝගියාට ලබා දෙනු ලැබේ. එහෙනම් මෙන්න ඒකත් සදහන් කරලා තියෙනවා යාවත්කාලීන රිසිට් පත පරීක්ෂණාගාරය දා රෝගියාගේ පැත්තට. ඊට පස්සේ අහනවා පරීක්ෂණාගාරයේ මගින් වාර්තාව බාර ගැනීමේ කවුන්ටරේ වෙත යවනු ලැබේ. මේ බලන්නකො පුතේ පරීක්ෂණාගාරයේ විතින් යවනවා කාටද? කවුන්ටරේට. මොකක්ද පුතේ යවන්න ඕනේ? යවන්නේ වාර්තාව. එහෙම නැත්නම් රිපෝට් එක. එහෙනම් ටී ටෙන්න ඕනේ මොකක්ද? වාර්තාව යවනු ලැබේ. පසුව රෝගියා විසින් යාවත්කාලීන කරන ලද රිසිට් පත බාර ගැනීමේ කවුන්ටරේට ලබා දෙනවා. එහෙනම් බලන්න පුතේ මෙතන මේකේ සදහන් කරලා අමෙස්ටෙන්න ඕනේ මොකක්ද? යාවත්කාලීන කරන ලද රිසිට් පත. එස්ටෙන්න ඕනේ යාවත්කාලීන කරන ලද රිසිට් පත. මෙයා කියනවා මේ පැහැදිලිව පරීක්ෂණාගාරයේ මගින් වාර්තාව බාර ගැනීමේ කවුන්ටරේ තියවුන ලැබේ. පසුව රෝගියා විසින් යාවත්කාලීන කරන ලද රිසිට් පත බාර ගැනීමේ කවුන්ටරේට ලබා දෙන අතර කවුන්ටරය නිකුත් කළා ලෙස සලකුණු කරන ලද යාවත්කාලීන කරන රිසිට් පත සමග වාර්තාව රෝගියාට ලබා දෙන. එහෙනම් වෙන්න යාවත්කාරින උරිසිත් පත රෝගියාට ලබා දුන්නා. එනම් මේ ටී ටෙන්න ඕනේ මොකක්ද පුතේ? නැවත
ටීට එන්න ඕනේ මොකක්ද වාර්තාව තමයි නේද ටීට එන්න ඕනේ වාර්තාව දැන් අපිට ප්‍රශ්නයක් මේ ඩබ්ලිව්ට එන්නේ මොකක්ද එහෙනම් බලන්න ඕනේ අය කැමි මොකක්ද කරන්න කියලා අය කැමි මොකක්ද කරන්න කියලා අපි නැවත කියවමු පරීක්ෂාව සිදු කළස නියම කළ තීන්දුව රෝගියා විසින් බාර ගැනීමේ කවුන්ටරේට බාර දෙනු ලබන ලැබේ බාර ගැනීමේ කවුන්ටරේ විසින් රෝගියා වෙත වර්ණාවක් නිකුත් කර එහි පිටපතක් අය කැමි වෙත යවනු ලැබේ එහෙනම් අය කැමි විසින් මොකක්ද පුතේ කරන්නේ අය කැමි මොකක්ද කරන්නේ කො උත්තරේ රිප්ලයි කරන්න බලන්න අය කැමි මොකක්ද කරන්නේ රිසිට් පත් හැසිරීමේ මහා මුදල් කියන එකට වඩා සරල එකක් අපිට ගන්න පුළුවන් තව තව නවෝදා දීලා තියෙන උත්තරයක් හරියට හරි පුතේ මෙතන ඔන්න ඕනේ ගෙවීම් සැකසීම ගෙවීම් සැකසීම එහෙනම් ඔය අවුරුද්ද විභාගෙදි බලාපොරොත්තු වුනේ x වෙන කොටසයි w වෙන කොටසයි විතරයි නමුත් අපි මේ හැම කොටසක්ම ඉන්නේ කොහොමද කියලා අවබෝධයෙන් හිතියොත් තමයි අපිට ඒ ලකුණු දෙක උනත් පහසුවෙන් ගන්න හැකියාවක් තියෙන්නේ ඉතින් මේ කරපු ප්‍රශ්නේ පුතාලට තේරුණාද මේ කරපු ප්‍රශ්නේ තේරුණාද ඔය කොටසට පුතේ ලකුණු 7යි හම්බ වෙන්නේ මේකට 2යි උඩේකට 5යි ලකුණු 7යි උඩේට කියලා කිව්වට සන්දර්භ රූප සරහන් අපි ඊය කරපු එක එතනට 5යි මෙතනට 2යි හරි මොන හරි කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න සමහරක් කටිනමයි නිදා ගන්නත් යනවා වගේ මං හිතන්නේ කම්මැලිත් ඇති DFD පුළුවන් ඇති සමහරක් පුතාලට නමුත් පුතේ කොච්චර පුළුවන් වුණත් ප්‍රශ්නේ එකිනෙකට වෙනස් පුළුවන් තරම් හැම එකකම වෙනස්කම් තේරුම් ගන්න. එතකොට තමයි මේ ඔයාලට ඕන ප්‍රශ්නෙකට ලේසියෙන් උත්තර හොයන්න පුළුවන් වෙන්නේ. හරි. ඕකේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ආ මේ ප්‍රශ්නේ අපි කරානේ මේ 2020 ප්‍රශ්නේ මේක අපි කරා. බලන්න මේ 2020 ත් අහලා තියෙන සන්දර්භ එකයි පළමු මට්ටමයි අඳින්න කියලා අපි ඒක කරා. ඒක නිසා මම ඒකට ගන්න නැහැ කාලේ. වෙන්න මේක කරමු බලන්න ටක් ගාලා. වෙන්න මේක මෙන්න මේකට විනාඩි 5ක් ලබා දෙන්නම් පුතාලට මේකේ තියෙන ඩේටාබේස් කීයද පාර්ශවයන් කීයද බාහිර භූතාර්ථ කීයද ක්‍රියාවලින් කීයද කියලා හොඳට හොයන්න විනාඩි 5ක් කාලයක් ලබා දෙන්න 10:37යි 10:42 වෙනකොට මට රිප්ලයි එකක් දෙන්න උත්සාහ කරන්න ඉක්මන් කරමු ඈ
විහාන් ප්‍රශ්නයක් කරන ආයතනයේ සුසුකම් පටිපාටියෙන් ප්‍රකාශ අපි අදිටින් බලමු ඒක සර් මේක සංසන්දනේ කරන්න කොහොමද පුතේ සංසන්දනේ කියන අවස්ථාව මම කිව්වා හැම ප්‍රශ්නෙකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා සංසන්දනේ කරන්න නම් මොකක් දැන් හිතන්නකෝ ඔයා ජොබ් එකකට යනකොට ඔයාගෙන සංසන්දනේ කරගන්න යාළගේ මොන හරි නීති රාමුවක් තියෙන්න ඕනේ ලියකිය බීලා මොකක් හරි ෆයිල් එකක දෙයක් තියෙන්න ඕනේනේ එහෙම නැත්නම් පරිගණකයේ මොන හරි ෆයිල් එකක දෙයක් තියෙන්න ඕනේ සුසුකම් මොනවද කියලා එතකොට පුතේ ඒක කියන්නේ ගොනුව ගොනුවකින් තමයි සංසන්දනේ කිරීම සිදු වෙන්නේ බලන්න මේ ප්‍රශ්නේ අපිට ඒකයි ඉගෙන ගන්න තියෙනවා मैं के बाहर भूतार तक किया तिब्बती के लिए रिप्लाई रख देना कोई वर लामाई बाहर भूतार तक देखा है क्रियावली किया कितने तिब्बती क्रियावली क्रियावली इकाई डेटाबेस इकाई क्रियावली इकाई दमी के लिए ने उधर किया वन उधर किया वन උදේ ආයතනීය විශ්වවිද්‍යාලය කියන්නේ දෙක ආයතනීය විශ්වවිද්‍යාලය වෙන්නේ බාහිර භූතාර්ථයක් බාහිර පාර්ශවයක්නේ දැන් මතක නැද්ද අර 2018 ගානේ අර මේ අයදුම් පතක් ලබා දෙනකොට ප්‍රාදේශීය සභාවෙන් මොකක්ද කරන්නේ නිල්ලියමක් කරා එතකොට පාසලට ඇවිල්ලා ප්‍රාදේශීය සභාව මොකක්ද බාහිර භූතාර්ථයක් ඒ වගේ තමයි මෙතන ආයතනීය විශ්වවිද්‍යාලය කියන්නේ බාහිර භූතාර්ථයක් ඉවරද කියන්නේ ළමයි මම පටන් ගන්නද කාලය ඕනේ තව බාහිර භූතාර්ථ තුනක් ක්‍රියාවලි එකක් ඩේටාබේස් එකක් හරි අපි මේ ප්‍රශ්න එකපාරක් කියවමු හැමෝම එකට එකතු වෙලා එක්තරා ආයතනයක සහකාර කළමනාකරුවන් බදවා ගැනීම ක්‍රියාදාමයේ පහත විස්තර කෙරේ එහෙනම් මේ පළවෙනි රූලෙන් අපිට ගන්න කිසි දෙයක් නැහැ आयतने සුදුසුකම් පටිපාටිය සමග සංසන්දනය කිරීම සිදු කරයි. ඕකේ. ඒ කියන්නේ ගොනුවක්. තවද ඔවුන්ගේ උපාධි පිළිබඳ විස්තර අදාළ විශ්වවිද්‍යාලය වෙත යවවා සනාථ කරගන්න. එකත් හරි. බාහිර පාර්ශවයක්. එසේ උපාධි පිළිබඳ විස්තර සනාථ කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවීම ලිපිය යොමු ලැබේ. හරි. අවසාන වශයෙන් සම්මුඛ පරීක්ෂණයේ සුදුසුකම් ලැබුවා යදුම් කරවන්නට සහකාර කළමනාකරණ පත්වීම ලිපිනිකුත් කරයි.
විදත් ඕනේලු ආ ගන්න පුතා තව විනාඩි දෙකක් දෙන්න විදත් ඉවර වෙච්ච ගමන් පුතා මට රිප්ලයි එකක් ඕනේ ආ ඔයා නිසාමයි මම බලන් ඉන්නේ අනික් කට්ටිය තව පොඩ්ඩක් කියවලා බලන්න මේ වගේ ගානක් හදන්න පුතේ විනාඩි 10කට ආසන්න ප්‍රමාණයක් පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ හරි මොකද රචනා ප්‍රශ්නයක් නේ එතකොට අපි දන්නවා රචනා කොටසෙන් අපි ප්‍රශ්න කීයක් තෝරගන්න ඕනේද රචනා පැත්තෙන් අපි තෝරගන්න ඕනේ ප්‍රශ්න 4යි පුතේ එතකොට මේ මේ 4ට සාමාන්‍ය මේ වගේ එකට විනාඩි 10ක් විතර මේ බෑ කරාට 100 ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි මේ විදත් මේ මේක කරනකන් සහ තව දරුව කරන මැතිනේ කරනකන් මට අනිත් ළමයි ටික රිප්ලයි එකක් දෙන්නකෝ දැන් අද කරපු කොටස් ටික තේරුණාද ඔව්ද නැද්ද තේරුණාද ඔව්ද නැද්ද දැන් අපි මේ දෙවනි දවසේ DFD ගැන කරන්නේ පුතාලට තේරුණාද කොටස් ටික කො රිප්ලයි ඔව් නම් ඔව් නැත්තම් නැහැ ओके ये तेरु नया की बदरुए कद पाट्ट की लगी है ना एको होंदा ही ऐसे नियम है आप उठे की नहीं किन्हें सुखी दिसे जम्मा कमा ने ने कबूते कवरवारी की लगी है ना वाह ती आ रेन का दिशा ना है कबूते बुते टिका तेरु ना की लगी है नहीं पुतारा मनहरी कैटल करना मंगाने को पेटली करना हरि पुतारा ओने लोग मगे සර් ඊයේ ක්ලාස් තිබෙන ඊයේ ක්ලාස් වල එන්න හම්බුනේ නැහැ මට. ඒකනේ පුතා එන රිපීට් එක බලන්න. එතකොට හරියන ඕක ඈ. රිපීට් එක බලන්න. මේ ටික බැලුවා නම් මං හිතන්නේ මං දවස් දෙකක් කරා. මේ දවස් දෙකේ හරියට අවබෝධයෙන් මේකට සම්බන්ධ වුණා නම් පුතේ ඕනෑම DFD ගානක් කොට දා ගන්න පුළුවන්. ඒ කියන්නේ සැකයක් නැතුව කොට දාන්න පුළුවන්. බලමු ඉතරේ හරි හොඳයි හොඳයි හොඳයි. යම්මක් කියලා තියෙනවා. මක්කේලා දිනනවා ඕකේ මේ විදත් ඉවරයිනේ මං කියන පටන් ගන්න මෑ දැන් ඇති කාලේ ඕ හෝ 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 ප්‍රශ්න 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 හරි මේ තියෙන්නේ ඕකේ ඕකේ අපි තමයි හොඳටම කරේ හරි බලන්නකෝ අය එක්තරා ආයතනික සහකාර කළමනාකරුවන් බදවා ගැනීමේ ක්‍රියාදාමයේ පහත විස්තර කෙරේ දැන් මෙතන කවුද පුතේ ඉන්නේ අයදුම් කරුවා එහෙනම් අපි බාහිර පාර්ශවයක් අඳින්න ඕනේ අයදුම් කරුවා කියන අයදුම් කරුවා ජීවදත්ත පත්‍රිකාවක් ආයතනීය වෙත එවනවා එහෙනම් අපි ඉරිකැලක් ගහනවා මොකක් දෙවන්නේ ජීවදත්ත පත්‍රිකාවක් කොහෙද දෙවන්නේ ආයතනෙට එහෙනම් මෙතන අපිට අපි මෙතන කියලා තියෙනවා පුද්ගලයා හෝ ස්ථානය සදාහන් කරන්න පුළුවන් නේ එහෙනම් අපි මෙතන ලියනවා ආයතනය කියලා ආයතනීය වෙත එවනු ලැබේ ආයතනීය මගින් එම ජීවදත්ත පත්‍රිකාව නිවැරදි ආකෘතියට සාදා ඇද්දේ පරීක්ෂා කරනු ලැබි. ඒක දැන් නිරූපණය කරන්න බෑ. එසේ නිවැරදිව සාදා ඇති ජීවදත්ත පත්‍රිකාව ආයතනයේ සහකාර කළමනාකරුවෙකු බදවා ගැනීමේ සුදුසුකම් පටිපාටිය සමග. එහෙනම් පුතේ අපිට මේක ලියන්න වෙනවා සුදුසුකම් පටිපාටිය කියලා දත්ත කබඩාවක්. සුදුසුකම් පටිපාටිය. පුතාලට මතකද අරකෙත් තිබ්බ සුදුසුකම් පටිපාටිය කියලා යෝග්‍යතා පටිපාටිය කියලා දත්ත කබඩාවක් 2018 එකේ. ආ මෙතනත් ඒ වගේ සුදුසුකම් පටිපාටිය කියලා තියෙනවා. සුදුසුකම් පටිපාටිය සමග සංසන්දනය කරයි. එහෙනම් මේ පැත්තට ඊතලේ දාන්න ඕනේ. මොකද මේක ආයතනින් පරීක්ෂා කරන්නේ තැම්පත් කිරීමක් නෙමෙයි. මොකක්ද පරීක්ෂා කරන්නේ? නිවැරදි ආකෘතියට ඇද්දයි ආ ජීවදත්ත එකේ තියෙන තොරතුරු තමයි. එහෙනම් අපිට මෙතන සදාහන් කරන්න පුළුවන්. මෙතන සුදුසුකම් පටිපාටිය කියලාම ලිව්ව ප්‍රශ්නයක් නැහැ. සුදුසුකම් පටිපාටිය කියලාම ලියන්න. ඒකනේ පරීක්ෂා කරන්නේ. පටිපාටි සමග සංසන්දනය කරයි. තවද ඔවුන්ගේ උපාධිය පිළිබඳ විස්තර විශ්වවිද්‍යාලයේ වෙත යවා සනාථ කරගනි. එහෙනම් විශ්වවිද්‍යාලය කියන්නේ මෙතන බාහිර පාර්ශවයක්. විශ්වවිද්‍යාලය. මොකක්ද විශ්වවිද්‍යාලයට යවන්නේ පුතේ? උපාධිය පිළිබඳ විස්තර ඉල්ලීම. උපාධිය පිළිබඳ විස්තර ඉල්ලීමක් තමයි මෙතන සිදු කරන්නේ. උපාධිය පිළිබඳ විස්තර අදාළ විශ්වවිද්‍යාලය වෙත යවා සනාථ කරගනි. එහෙනම් උපාධිය සනාථ කිරීම විශ්වවිද්‍යාලය ඉදන් ආයතනෙට එන්න ඕනේ. උපාධිය සනාථ කිරීම.
එසේ උපාධිය පිළිබඳ විස්තර සනාථ කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයේ සඳහා කැදවීම් ලිපි යවනු ලබයි. එහෙනම් මෙයා යවන අයදුම් කරුකම් කවුද පුතේ? කැදවීම් ලිපි යවනවා. අවතෙන් තුරු ඔව් සාමින්ද. සමිතුරු සනාථ කිරීම කියලා ඌට කමක් නැද්ද මේ විශ්වවිද්‍යාලෙමකින් ආයතනයට යවන එක? කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. එසේ උපාධිය පිළිබඳ විස්තර සනාථ කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවීම් ලිපි යවනු ලැබේ. අවසාන වශයෙන් සම්මුඛ පරීක්ෂණ සුසුකම් ලැබුව අයදුම් කරුවන්ට සහකාර කලමනාකරණ පත්වීම් ලිපි නිකුත් කරයි. එහෙනම් මෙතනින් තව ලිපියක් යනවා මොකක්ද? පත්වීම් ලිපිය. පුතාල කරපු එක හරියද? අපොඩේ කිපොඩේ ඉන්නේ. තව ඉවර නැහැ. තව එකක් තියෙනවා. මේක ක්‍රියාවලිය තියෙමු අපි. පොඩේ ඉන්න බලන්න. මොකද්ද? සහකාර කලමනාකරුවන් බදවා ගැනීමේ ක්‍රියාදාමය. සහකාර කලමනාකරුවන් බදවා ගැනීමේ ක්‍රියාදාමය. එහෙනම් ක්‍රියාවලියට අපි ඒක ලියන ඔච්චරයි. උදාල කිව්වා හරි ක්‍රියාවලිය එකයි බාහිර පාර්ශවය සර් අවසාන ක්‍රියාවලිය වඩායක කිය හදන්න. ඇහෙන්නේ? අවසාන කොටස ආයෙ පොඩ්ඩක් කියලා දෙන්න. අවසාන වශයෙන් තියෙන්නේ සම්මුඛ පරීක්ෂණයේ සුදුසුකම් ලැබුව අයදුම් කරුවන්ට අවසාන වශයෙන් සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබුව අයදුම් කරුවන්ට සහකාර කලමනාකරණ පත්වීම් ලිපි නිකුත් කරයි. පුතේ අයදුම් කරුවට පත්වීම් ලිපියක් නිකුත් කරන්නේ ආයතනයේ ඉන්නේ. ඒ නිසා ආයතනයේ පැත්තේ ඉඳන් අපි ගහනවා ඊතලයක් අයදුම් කරුට පත්වීම් ලිපි කියලා. හරි. ඊට පස්සේ තවහන සුසුකම්මය වෙනම නෙමෙයිද සර්? නෑ වෙනම දාන්න අවශ්‍ය නෑ. කියලා බුතර දෙක. බෑ එහෙම ගන්න බෑ එහෙම අවශ්‍ය. සුදුසුකම් ලැබුව අයදුම් කරුවන් කියලා වෙනම එකක් ගන්න බෑ. අයදුම් කරු තමයි තෝරගන්නේ. ඉතින් ඒ අයදුම් කරුගේ සුදුසුකම් ලැබුව අය විතරයි ලිපිය යන්නේ. වෙන කාටවත් යන්නේ නෑ. දැන් පුතාට මතක නම් බලන්න 2018 අර ශිෂ්‍යයාටමයි නේද සුදුසුකම් ලැබුවා නම් සම්මුඛ පරීක්ෂණෙට එන්න කියලා ගියේ. පොඩ්ඩක් අපි එතනට යන්නකො. ලබා ගැනීමක් අපි කරන්නේ නැහැ. නැත්තම් එන් කියලා රිප්ලයි එකක් ඉක්මනට. කවිදු ඔපඩින් පොඩ්ඩේ ඉන්න අනේ ළමයි රිප්ලයි කරන්න එපා. මේක ළමයි ප්‍රශ්නයක් අහලා දිනවා. සර් ප්‍රොසෙස් එක ඇයි පොඩ්ඩක් කියන්න. සර් ප්‍රොසෙස් එක ඇයි? පොඩ්ඩේ ඉන්න. එක්තරා ආයතනයක සහකාර කලමනාකරුවන් බදවා ගැනීමේ ක්‍රියාදාමයේ පහත විස්තර කෙරේ අයදුම් කරු විසින් ජීවදත්ත පත්‍රිකාවක් ආයතන ඉදලවේ ආයතනයේ මගින් එම ජීවද ජෙතන පුතේ මේ එක් අවස්ථාවක ඉතනේ පරීක්ෂා කිරීමක් කරන්නේ. එතකොට පරීක්ෂා කිරීමට අමතරව තව මෙයා අයදුම් පත්‍යක් මේ මොකද්ද පත්වීම් ලිපි යවනවා, ඒක හැදවීම් ලිපි යවනවා, මේ වගේ ගොඩක් දේවල් මේ කාවින්ද කරනවානේ. ඉතින් මේ ඔක්කොටම ගැලපෙන වචනේ තමයි සහකාර කලමනාකරුවන් බදවා ගැනීමේ ක්‍රියාදාමය කියන එක. ඒ නිසා තමයි මම මෙතන ක්‍රියාදාමයට තේලිවේ සහකාර කලමනාකරුවන් බදවා ගැනීමේ ක්‍රියාදාමය කියලා. හරි. දැන් එහෙනම් තේරුණා නම් යසිට කියන්න. දැන් මේ අර සංසන්දනය කරපු තැන පොඩ්ඩක් ආපහු කියන්න. පොඩ්ඩක්. සංසන්දනයේ සුසුකම්. හරි මේ බලන්න. දැන් මේකේ කියනවා පුතේ ආයතනය මගින් එම ජීවදත්ත පත්‍රිකාව නිවැරදි ආකෘතිය සාදා ඇද්දේ පරීක්ෂා කරනු ලැබේ. එසේ නිවැරදිව සාදා ඇති ජීවදත්ත පත්‍රිකාව ආයතනයේ සහකාර කලමනාකරුවෙකු බදවා ගැනීමේ සුදුසුකම් පටිපාටිය සමඟ සංසන්දනය කර. එතකොට දැන් පුතාලා බලන්න ඕනේ මෙතන සංසන්දනය කරලා බලන්න මොකක් හරි දෙයක් තියෙන්නේ බෑ. මොන හරි දෙයක් තියෙන්නේ බෑ. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ කුසල් මෙන්ඩිස්ට වඩා දික්වැල්ල හොඳයි කියන්න දික්වැල්ලගේ පොෆෝමන්ස් හොඳ වෙන්න එපා. එතකොට ඒ පොෆෝමන්ස් කියලා අපි කියලා කියන්නේ එයා ලබාගත් වාර්තාවන්නේ. වාර්තාව කියන්නේ පුතේ දෙන්නම එකයි. වාර්තාවන් කියලා කියන්නේ පුතේ මොන හරි තැනක තැම්පත් කරලා තියෙන දත්තනේ.
එතකොට අන්න ඒ වගේ අවස්ථාවක් අපි හඳුනා ගන්න ගබඩාවක් විදියට. ඒ නිසා තමයි මම සුදුසුකම් පටිපාටිය කියන එක දත්ත ගබඩාවකට දැම්මේ. එතකොට ඒ සුදුසුකම් පටිපාටියෙන් පරීක්ෂා කරන්නේ මොකක්ද? අර අයදුම් කරපු එවපු ජීව දත්ත පත්‍රිකාවේ තියෙන සුදුසුකම් ඒත් එක්ක ගැලපෙනවද කියලා. එහෙනම් අයදුම් කරු ජීව දත්ත එකක් කෙවුවා සුදුසුකම් පටිපාටියට අනුව ආයතනයේ පරීක්ෂා කරලා බලනවා ජීව දත්තයේ තියෙන සුදුසුකම් ගැලපෙනවද කියලා. ඒ නිසා තමයි මෙන්න මේ අවස්ථාව මම යසෙත් නිරූපණය කරේ. තේරුණාද? पद्धति पाठ में लेखन गली प्रश्न दिए පුතාලට පුළුවන්ද දැන් වෙලාවත් 11යි දැන් අද කරපු ටික තේරුණා කියලා මම හිතනවා. එහේ පුතාලට පුළුවන් නම් මේ ප්‍රශ්න අංක 6 6යි වෙන මේකයි වෙන මේකයි පුතාලගේ මන් දාපු ටියුට් එකේ අවසානයේ තියෙන ප්‍රශ්න තුනට අදාළ උත්තර කොලේක කරලා මට එවන්න පුළුවන්ද? එහෙම නැත්නම් මම මේක දැන් කරන්න ඕනේද? මොකද කියන්නේ? මම හිතනවා පුතාලට අවස්ථාවක් දුන්නොත් හොඳයි කියලා. එහෙම කරමු නේද? අන්න හරි PDF එකේ තමයි PDF එකේ තමයි. සමහර පුතා කියනවා කරමු කියලා. පුතාලට බැයිද ඔක කරන්න? කරලා මට එවන්න. මම වැරදි නිවැරදි දැන් කිත් එවන්න. මම පුතාලට මේකේ answer එකත් ලියලා පෙන්නන්න. කරමු කියලා කියනවා, එවන්නම් කියලා කියනවා. හරි, මෙහෙමනේ පුතේ. දැන් ඔක්කොම මේ හරි, තව එකක් කරන්න, තව එකක් කරන්න, තව එකක් කරන්න. ඔයාලා පවුනේ. හරි, ඕකේ. අපි නෑ, කමන්නෑ, කමන්නෑ, කමන්නෑ. තව එකක් කරමු, තව එකක් කරමු. මෙන්න මේ ප්‍රශ්නේ කරන්නකෝ, විනාඩි 5ක් දෙන්න. අවසන් ගණන් දෙකලම් කරන්නේ ඒක කරලා මට එවන්න ඕනේ. කරලා එවන්න ඕනේ අවසන් ගණන් දෙක. මේ ප්‍රශ්නේ දැන් අපි කරමු. මේක කරමු. කමක් නැහැ. ඔයාලා ඔයාලා කියනකොට මේ මට නොකර ඉන්න බෑ. හරි. ඉක්මනට මේක කරන්න විනාඩි 5ක් කාලයක් ලබා දෙන්න. 10:58 නේ. මේක කරලා ඉවර නම් පුතේ වයි කියලා රිප්ලයි එකක් දෙන්න. ඊට පස්සේ අපි මේ අනිත් ගණන් දෙක ඔයාලමට එව්වට පස්සේ මම උත්තර ලබා දීමක් කරන්න. හරි චමෝද්, රේණුක, මේගා මේ මේ ගාන විතරයි කරන්න. ඊට පස්සේ නවත් වෙනවා. මොකද දැන් මේ වෙනකන් ඉන්නේ මේ උනන්දුව තියෙන ළමයි ටිකනේ. ඉතින් ඒ නිසා මම ඔයාලා කියන දේ පොඩ්ඩක් අහනවා. ප්ලෑන් නම් බෝඩ් නැ මගේ නම්බර් එකට කෝල් ගන්න මේ මම ආන්සර් කරනවා. පුතාලෙක් මං කරන්න. මේ ප්‍රශ්නේ නම් ඉතාමත් හොඳයි. මේකේ මේ ක්‍රියාවලිය පැහැදිලිව දීලා තියෙනවා.
පුතේ ඉවර නම් වයි කියලා රිප්ලයි එකක් දෙන්න මේක හොඳ ප්‍රශ්නයක් හැබැයි යා මොකද හරිද කට්ටිය මේ 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 වගේ ප්‍රශ්න නම් සාමාන්‍යයෙන් සම්පූර්ණ ලකුණු 15 වගේ ප්‍රශ්න තමයි මේක ඕකේ ඕකේ විනාඩිය දෙන්න अरे कोलहाई पहाड़ पटांग करने कोलहाई तुनाई बेला आप नवो दो के की ना नवो कोटा कन्वर्ट करने को नवो कतागरने बुलवान दे नवो आउट अगेन මේ පුතේ කරපු කොටස් ටික තේරුණාද? ඔව් සර් තේරුණා. එක්කම මොකක්ද තියනවද මේ නව? නෑ සර් කිසි අවුලක් නෑ. හරි එල එල එල. එහෙනම් පුළුවන් නේ DFD කොට දාන්න පුළුවන් නේ? ඔව් ඔව් අවුල නෑ අවුල නෑ. හරි එල එල එල. ඕකේ. ඕකේ මියුට් කරන්න. ओके 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 कोलहाई हतराई था विनाडियत थी ना कोलहाई पहाड़ पटांग मन අනිත් කට්ටිය ඉවරද පුතේ මං හිතනවා පුතාලා දැන් ඉවර ඇති අඩුම ඩ්‍රාෆ්ට් එකක් හරි අදගෙන ඇති මේ කතන්දරයට සම්බන්ධව 11යි 5යි වෙලාව මම යන්නම් ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ කියනවා පුතේ වෙන්න මෙහෙම පාටනස් කරගමු එක්තරා ආයතනයක් විකුණුම් ගබඩා මූල්‍ය හා බෙදා හැරීම යන අංශ හතරකින් සමන්විත වේ එහෙනම් වෙන්න ක්‍රියාවෙන් හතර උදේ පාන්දරම දීලා තියෙනවා එම අංශවලින්
පාරිභෝගික විමසීම් කළමනාකරණය, ගබඩා පාලනය, ගෙවීම් සම්බන්ධ කටයුතු කිරීම, ඇනෝම් බෙදා හැරීම සිදු කරනු ලබයි. පුතාලා මේ ප්‍රශ්නේ එකපාරක් කියවන්න ඕනේ දෙන්න කලින්. නමුත් මම මේ ප්‍රශ්නේ කියවුවා නිසා මම දන්නවා මේක තමයි ක්‍රියායන හතර. ඒ නිසා මම ක්‍රියායන හතරක් පහලට එද ගන්නවා මෙන්න මේ විදිහට. පළවෙනි ක්‍රියායනේ අඳිනවා පුතේ විකුණුම් 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 එකෙන් කරන්නේ මොකක්ද? පාරිභෝගික විමසීම ක්‍රියාවලියත් ලියනවා අපි මෙතනින් පාරිභෝගික විමසීම ඊළඟට ගබඩා 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 එකෙන් කරන්නේ ගබඩා පාලනය සහ තුන්වෙනි එක මූල්‍ය මූල්‍ය මූල්‍යකෙන් කරන්නේ ගෙවීම ක්‍රියාවලිය ලියන්නම ඕනිද සර් උඩ ලියන්නම ඕනි දැන් මෙතන නම් මේ අවුරුද්දේ නම් විදත් පැහැදිලිව දීලා තියෙනවා එක විකුණුම් එක පාරිභෝගික විමසීම් කළමනාකරණේ ගබඩා ගබඩා පාලනේ මූල්‍ය ගෙවීම් සම්බන්ධ කටයුතු බෙදා හැරීම සිදු කිරීම ඒක ලියන්න ඕනේ අපි බෙදා හැරීම මේ අංශයේ බෙදා හැරීම කටයුතු හරි කරනවා කියලා කියනවා ඊට පස්සේ කියනවා පාරිභෝගිකයෙකු එහෙනම් මේකේ බාහිර පාර්ශ්ව වෙනවා පාරිභෝගිකයා පාරිභෝගිකයා විසින් විකුණුම් අංශයට ඇනෝමක් ලබා දුන් විට එහෙනම් මෙයා මොකක්ද ලබා දෙන්නේ ඇනවුම කාටද දෙන්නේ විකුණුම් අංශයට එහෙනම් ඊතලයක් ගෙවුවා අපි ලිව්වා මෙතනින් ඇනවුම ලබා දුන් විට විකුණුම් අංශයේ විසින් භාණ්ඩ තිබේදැයි තොග ලිපි වල පරීක්ෂා කරනු ලබන අතර එහෙනම් මෙතන මේ තොග ලිපි කියලා අදහස් වෙන්නේ පුතේ මොකක්ද ගෝනුවා එහෙනම් අපි ලියනවා මෙන්න මෙහෙම තොග කියලා තොග කියන එක ලියනවා මෙයා කරන්නේ මොකක්ද පරීක්ෂා කිරීම පරීක්ෂා කිරීම තොග ලිපි වල පරීක්ෂා කරනු ලබන අතර එසේ නොමැතිනම් පාරිභෝගිකයාට දන්වනු ලබන අතර විකල්පද ලබා දෙයි. එහෙනම් මෙතන ඉඳන් නැවත විකුණුම් අංශයේ ඉඳන් පාරිභෝගිකයාගේ පැත්තට එනවා පුතේ මොකක්ද? දැන්වීම සහ විකල්ප දැන්වීම සහ ප්ලස් විකල්ප කියලා ලිව්වා නම් හරි. විකල්ප ලබා දෙයි. ඊළඟට අදාළ ඇනෝම් කළ භාණ්ඩ පවතී නම් නව පොඩකින් සංදේශ අහනවා සර් ඒකට විමසුමට පිළිතුරක් ලියන්න වෙයිද පුළුවා මේකේ සදාහන් කළ නැති නිසා විමසුමට පිළිතුර කියලා ලියුවා නම් හරිය ඒකත් හොඳ උත්තරයක් අදාළ ඇනෝම් කළ භාණ්ඩ පවතී නම් නව ඇනෝමක් ලෙස ඇනෝම් ගොනුව යාවත්කාලීන කරයි එහෙනම් භාණ්ඩ තියෙනවා නම් යාවත්කාලීන කරන්න ඕනේ ඇනෝම් ගොනුව ඇනවුම් ගොනුව එහෙනම් ඇනවුම් ගොනුව කියලා තව ගොනුවක් එනවා. එතකොට යාවත් කාලින කරනවා නම් ඊහිසෙන්න ඕනේ මේ පැත්තට. මොකද ගොනුවනේ යාවත් කාලින වෙන්නේ. ලියනවා යාවත් කාලින කිරීම. ඊට පස්සේ නව ඇනවුම් ගබඩා අංශය මගින් ලබාගෙන නව ඇනවුම් ගබඩා අංශය මගින් ලබාගෙන එම බාණ්ඩ පාර්සල් කරන අතර අදාළ තොරතුරු සම්පූර්ණ කරන ලද ඇනවුම් ගොනුවට ඇතුළත් කරයි. ඊට පස්සේ කියනවා පුතේ නව ඇනවුම් ගබඩා අංශය මගින් ලබාගෙන එම භාණ්ඩ පාර්සල් කරන අතර අදාළ තොරතුරු සම්පූර්ණ කරන ලද ඇනවුම ගොනුවට ඇතුළත් කරයි. එහෙනම් මෙයා ඇනවුම ලබා ගන්නවා පුතේ ගබඩා අංශයට. මෙතනින් තමයි ගන්න ඇනවුම. හරිද? මොකද ඒකේ සදාහන් කළා නෑනේ විකුණුම් අංශයෙන් යොමු කරනවා කියලාවත් පාරිභෝගිකයන් යොමු කරනවා කියලාවත් මෙතන දීලා තියෙන නිකම්ම නව ඇනවුම ගබඩා අංශය මගින් ලබාගෙන. එතකොට අපි දන්නවා නව ඇනුම් ලබා දීලා තියෙන්නේ මොකේද? ඇනෝම් ගබඩාවේ තමයි තියෙන්නේ ඇනෝම් ගොනුවේ තියෙන්නේ එහෙනම් ඇනෝම ලබාගත් ගබඩා අංශයට ඊට පස්සේ එම භාණ්ඩ පාර්සල් කරන අතර අදාළ තොරතුරු සම්පූර්ණ කරන ලද ඇනෝම් ගොනුවට ඇතුළත් කර එහෙනම් සම්පූර්ණ කරන ලද ඇනෝම් මේ පැත්තට යවනවා සම්පූර්ණ කර ඇනෝම් කියලා ලියනවා ඇනෝම ඇනෝම් ගොනුවට ඇතුළත් කරයි ඉන් අනතුරුව ගබඩා අංශයේ පවතින ඉතිරි තොග පිළිබඳ තොග ගොනුව යාවත්කාලීන කරයි. එහෙනම් මෙතන ඉඳන් තව ඊතලයක් යන්න ඕන කොහෙටද? තොග ගොනුවට මොකක්ද? තොගය යාවත්කාලීන කිරීම. තොග යාවත්කාලීන කිරීම.
තොග යාවත් කාලන කරයි කිරීම කියලා ගබඩාංශය දන් තොගයට යවනවා ඊතලය. ඉන් පසුව බෙදාහැරීමේ අංශය සම්පූර්ණ කළ ඇනවුම් පිළිබඳ අදාළ ගොනුවෙන් ලබාගෙන. අමෙන්න මේ ඇනවුම් ගොනුවෙන් නැවත ගන්නවා කවුද පුතේ බෙදාහැරීමේ අංශය. එහෙනම් අපි මෙතන දැන් ඊතලයක් ගහනවා මෙහි පැත්තේට. මොකක්ද ගන්නේ? සම්පූර්ණ කළ ඇනවුම. සම්පූර්ණ ඇනවුම ලබා ගැනීමක් කරනවා බෙදාහැරීමේ අංශයේ පිළිබඳ අදාළ ගොනුවෙන් ලබාගෙන බාර දීමේ තුන්ඩුව සකස් කර පාරිභෝගිකයාට ලබා දෙන අතර. එහෙනම් බෙදාහැරීමේ අංශයේ තමයි බෙදාහැරීමේ අංශයේ සිට තමයි පාරිභෝගිකයට යන්නේ මොකක්ද පුතේ? බාර දීමේ තුන්ඩුව. බාර දීමේ තුන්ඩුව. බාර දීමේ තුන්ඩුව. පාරිභෝගිකයට ලබා දෙන අතරම බාර දීමේ ගොනුවටද පිටපතක් යොමු කරනු ලබයි. එහෙනම් තව ගොනුවක් එනවා පුතේ මොකක්ද? බාර දීමේ ගොනුව. මම ඒක මෙතනින් ලියන්නම්. බාර දීමේ ගොනුව මේකට යනවා බාර දීමේ පිටපතක් කියලා ලියන්න ඕනේ. බෙදාහැරීමේ අංශය දැන් යන්නේ. ඊට පස්සේ අවසානයේදී ඉන්වොයිස් එකක් සකස් කර පාරිභෝගිකයා වෙත යමුන් ලැබේ. අවසානයේදී පාරිභෝගිකයා අදාළ මුදල ගෙවූ පසු මූල්‍ය අංශයේ මගින් ලදුපත බාර දීමේ තුන්ඩුව භාණ්ඩ පාර්සලයේ පාරිභෝගිකයන් නිකුත් කරයි. ඊට පස්සේ කියනවා මෙයා යොමු කරන ලබයි අවසානයේදී ඉන්වොයිස් එකක් සකස් කර පාරිභෝගිකයාට යවනු ලැබේ. එහෙනම් ඒකත් බෙදාහැරීමේ ඒක බෙදාහැරීමේ අංශයෙන් තමයි යන්නේ. යනවා මොකක්ද? ඉන්වොයිස් එක. ඒකල්ලා පාරිභෝගිකයා අදාළ මුදල ගෙවූ පසු සමාන ඉන්වොයිස් සකස් කරන්නේ මූල්‍යංශයෙන් බිලනේ. ඒක යන්නේ මූල්‍යංශයට. ඉන්වොයිස් එක ලබා දෙනවා. ඊට පස්සේ පාරිභෝගිකයා අදාළ මුදල ගෙවන්න ඕනේ මූල්‍ය අංශයට. එහෙනම් මුදල ගෙවන්න ඕනේ මූල්‍ය අංශයට. ඊට පස්සේ මූල්‍ය අංශය මගින් ලදුපතයි පාර දීමේ තුන්ඩුවයි භාණ්ඩ පාර්සලය. එහෙනම් මේ පැත්තෙන් දැන් නැවත ඊතලයක් යවන්න මේ පැත්තට පාරිභෝගිකයාට මොනවද පුතේ? ලදුපත ධන බාර දීමේ තුන්ඩුව ධන භාණ්ඩ පාර්සලය පාරිභෝගිකයාට නිකුත් කරනු ලැබේ. මේක හොඳ ප්‍රශ්නයක්. හොඳ සම්පූර්ණ ලකුණු 15ක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලකුණු 15ක තනි ප්‍රශ්නයක් අහන නම් මෙන්න මේ වගේ තමයි අහන්නේ. ක්‍රියාවලිය කිහිපයක් තියෙන ගුණ කිහිපයක් තියෙන එකක් තමයි ප්‍රශ්නෙට නිර්මාණය වෙන්නේ. පුතාල ඇඳගත් එකෙන් 90%වත් හරියද? පුතාල හිටපු විදිහෙන් 90%වත් හරියද? මේ කරුපෙක තේරුණාද? කරුපෙක තේරුණාද? වයි වයි ඕනෙමි. සාමාන්‍ය පුතේ කිසිම පන්තියක මෙච්චර DFD අඳින්නේ නැහැ. සමන් උගන්නනකොට ඒක හොඳට මතක තියාගන්න. නමුත් මම ඊයේ යදේ ගත්තාම ඔක්කොම DFD ගණන් විතරක් 12ක් 14ක් වගේ කරා. ඉතින් පුතාලට ඒකෙන් මම දන්නේ නැහැ කොයිතරම් වටිනාකමක් ලැබුණාද නැද්ද කියන්න. සාමාන්‍යයෙන් මේක සංකල්ප පැහැදිලි කිරීම සිද්ධාන්ත පැහැදිලි කිරීමට අමතරව මම ගණනොත් ඇදුවා 10ක් 12ක් තව ගණන් දෙකක් තියෙනවා. පුතාලේ ගණන් දෙක නම් මම දැන් කරන්නේ නැහැ. ඒ දෙක පුතාලයි කරලා වන්න ඕනේ. ඒක මට අනිවාර්යෙන් කරලා WhatsApp කරන්න. මම පුතාලට නිවැරදි උත්තර ලබා දීමක් කරන්න. මේකේ අහනවා ප්‍රශ්නයක් අසුන් ඉන්වොයිස් එක බෙදාහැරීමට ගහලා. හරි ප්‍රශ්නයක් නෑ. ඒක අපුතේ සාමාන්‍ය ඉන්වොයිස් එක නිකුත් කරන්නේ මූල්‍යංශයෙන්නේ. ඒක පොඩක් ප්‍රැක්ටිකලි හිතන්න ඕනේ. ඔව් අනිවාර්යෙන් හැම එකකම රිපීට් එක මම දෙනවා. හැම එකකම රිපීට් එක දෙනවා. නැවත නැවත බලන්න. නැවත නැවත බලලා ඉගෙන ගන්න. ඉතින් එහෙනම් පුතේ මං අදට මෙතනින් නවතිනවා. අපි නැවතත් සිකුරාදා හමු වෙමු. පුතාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඒවා මට WhatsApp group එකට යොමු කරන්න. ඒ වගේම පුතේ අපි ඊළඟ මාසෙදී සම්පූර්ණ හැමෝටම Python සහ database පාඩම් ආරම්භ කරනවා. විභාගෙදී වැඩි ලකුණු ප්‍රමාණයක් එකතු වෙන. ඉතින් පුතාල දන්නේ යාළුවෝ ඉන්නවා නම් ඒ කට්ටියව සම්බන්ධ කරගන්න. තව යාළුවෝ 10 දෙනෙක් විතර සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවක් මට තියෙනවා. ඉතින් ඒ නිසා මේ පුතාල දන්නේ යාළුවෝ ඉන්නවා නම් ඒ කට්ටියව සම්බන්ධ කරගන්න. සාමාන්‍ය වැඩක් කරන දරුවෝ ඉන්නවා නම් සම්බන්ධ කරගන්න. අපි ඒ කට්ටියත් එකතු කරගෙනම ලබන මාසේ වැඩ කටයුතු ආරම්භ කරමු. අදින් මේ මාසය අවසන් වෙනවා. නමුත් පුතාල ගියපු මුදලට මේ එන මාසේ 12වෙනිදා දක්වාම සියලුම කොටස් වලට සහභාගී වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් එහෙනම් පුතේ
ටියුට් ගන්න කොහොමද කියලා තියෙනවා සංදේශක නම් ටියුට් ගන්න පුළුවන් ගෙදරට ඇවිල්ලා අනිත් කට්ටියට මම තැපෑලෙන් ඒවා යොමු කිරීම සිදු කරනවා හරි එහෙනම් තවත් කල් වේලා ගන්න අවශ්‍ය නැහැ පුතාලා නිදා ගන්නත් ඕනේ නේද තව පාඩම් කරන්නත් ඕනේ අදර මම මෙතනින් අවසන් කරනවා DFB ගැන දැනුමක් ආවා නම් DFB ගැන දැනුමක් ආවා නම් ගෲප් එකට නෙමෙයි මට WhatsApp message එකක් දාන්න DFB තේරුණාද නැද්ද කියලා කෙටියෙන් නෙමෙයි DFB කියන එක සදහන් කරලා ඒ කොටසේ කලින් තිබ්බ දැනුමයි දැන් තියෙන දැනුමයි එහෙම නැත්නම් අලුතෙන් ඉගෙන ගත්ත දරුවෝ ඒ ඉගෙන ගත්ත කොටස තේරුණාද කියලා මට WhatsApp message එකක් නිදා ගන්න කලින් යොමු කරන්න එහෙනම් දරුවෝ හැමෝටම සුබ රාත්‍රියක් අපි තව ප්‍රශ්නයක් අහනවා ඔක්තෝ ගොඩක් වෙලාවට ඔක්තෝබර් කියලා දැන් අලුත් ආරංචියක් යනවා නමුත් බය වෙන්න එපා ඔක්තෝබර් වලට වඩා පස්සට යයි exam හරි නියමයි එලි වෙනකම් වැඩ කියලා දෙනවා එහෙනම් පුතේ තවත් කතන්දර අවශ්‍ය නැහැ පුතාලා WhatsApp message එකෙන් පන්තිය ගැන අදහස යොමු කරන්න මට වෙන මේකේ වන ගෲප් එකට දාන්න එපා එහෙනම් අපි සිකුරාදා හමු වෙමු හැමෝටම සුබ රාත්‍රියක්